දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්ස පින්වත්නි අද මේ මාසික දහම් වැඩසටහනේදී විශේෂ සූත්‍ර දේශනාවක් ගැන අද අපි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම ආලවක සූත්‍රය. මේ සූත්‍රයෙන් කරුණු විශේෂයෙන්ම කරුණු තුනක් ඉස්මතු වෙනවා. විශේෂම කාරණේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන ගුණේ. ඒ කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ තිබුණු සම්බුදු ගුණ අතර එක්තරා විශේෂ ගුණයක් තමයි අනුත්තරෝ පුරිස ධම්ම සාරථී. ඒ කියන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකේ දමණය කරන අන් අය දමනය කරන අය අතර අනුත්තරයි. ඉතින් උන්වහන්සේ මේ ලෝකයේ කිසි කෙනෙක්ට දමනය කරන්නට බැරි කෙනෙක්ව දමනය කරලා ඒ කෙනාට ධර්ම අවබෝධය ලබා දෙන මහා අසිරිමත් කතාවක් මේ ආලවක සූත්‍රයේ සඳහන් වෙනවා. ඊළඟ එක මේ ආලවක කියන අතිශය භයානක දුර්දාන්ත අවිනීත බිහිසුණු පුද්ගලයා මාර්ගඵලලාභී ශ්‍රාවකෙක් වෙන හැටි. ඊළඟට මේ ආලවක යක්ෂයාට බිල්ලට ගෙනාපු පුංචි දරුවා ආලවක කුමාරයා හත්තක ආලවක නමින් 500ක් උපාසකවරු පිරිවරාග අනාගාමී උපාසකයෙක් වෙලා මේ බුද්ධ ශාසනයේ අගතනතුරක් ලබන හැටි. මෙන්න මේ කරුණු තුනම ආලවක සූත්‍රයත් එක්ක සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ මේ පුද්ගලයන්ව විමසා බැලීමේදී උන්වහන්සේගේ මහා කරුණා සමාපත්තියට ඒ පුද්ගලයන් මුණගැසෙන්නේ ඒ පුද්ගලයන් තුළ තියෙන පින අනුවයි. දැන් මේ ආලක සූත්‍රෙත් එහෙම සිද්ධියක් තියෙනවා. මේක පිළිවෙලින් කතා කළොත් මෙහෙමයි. මේ අලවුරට කියන්නේ සැවැත් නුවර ඉඳලා යොදුන් 30ක් දුර තිබුණු රටක් අලවුරට කියන්නේ. එතකොට ඒ අලවුරට පාලනය කළේ ඒ අලවනුවර ආලවක කියන රජුරුව.
දැන් මේ ආලවක රජුරෝ ඒ පිරිසත් එක්ක වරින් වර රාජ සම්පත් අතෑරලා ව්‍යායාම පිණිස වනාන්තරයට ගොහින් දඩේමේ යනවා. ඉතින් මෙහෙම දඩේමේ යද්දී දවසක් ඒ බලකායත් එක්ක මෙහෙම සාකච්ඡා කළා. යම් තමන් ඉන්නවා නම් යම් තැනක ඒ තමන් ඉන්න තැනින් මුවෙක් පැනලා ගියොත් ඒ පැනලා ගිය මුවාව අල්ලා ගැනීම තමන් කළ යුතුයි. ඇයිනොද කියන්නේ කියලා. තමන් ඉන්න තැනේ මුවෙක් පැනලා ගියොත් ඒ මුවාව අල්ලා ගැනීම තමන්ගේ වැඩක්. ඉතින් දැන් මෙහෙම රජුරෝ පිරිසක් එක්ක දඩේමේ ගියාම එදායි රජුරෝ හිටපු තැනින් මුවේ පැන්නා. දැන් එතකොට මුවා අල්ලා ගැනීම කවුරුන්ගේ වැඩක්ද? රජුරුවන්ගේ වැඩක්. රජුරුව මොකද කළේ? මුවා අල්ලගන්ට මුවා පස්සේ පන්නාගෙන ගියා. මුවා පස්සේ පන්නාගෙන ගියාම ඒ මුවා යොදුන් තුනක් එක දිගට දුවනවා. රජුරුවොත් යොදුන් තුනක් එක දිගට මුවා පස්සේ පන්නාගෙන ගියා. යොදුන් තුනකින් පස්සේ මුවාට යාගන්න බෑ. උන රජුරුව මොකද කළේ? මුවාට විද්දා මුවා මැරුවා. දැන් රජුරුවන්ට මුවාගේ මසෙන් වැඩක් නැහැ. නමුත් හිස්සතින් යන්න බෑ. හිස්සතින් ගියොත් හිතනවා මේ මුවා මගහැරලා රජුරුව හිස්සතින් ආවා කියලා. ඒ නිසා මුවා මරලා මුවා දෙකට පළලා කදක ගැටගත්තා. කදක් කිව්වේ ලීයක් අරගෙන දෙපැත්තට සතා බැඳලා. දැන් කරේ තියන් එනවා දැන් රජුරුව. එනකොට අලව් නගරේට ටිකක් ඈතින් හොඳට අතුයිටි විහිදුණු මහා නුග රුකක් තිබුණා. විශාල නුග රුක්ෂයක්. මේ නුග රුක යටට ගිහිල්ලා අර කදත් පැත්තකින් තියලා පොඩ්ඩක් ගිමන් හැරියා. ගිමන් හරිනකොට එකපාරට කවුද අමනුෂ්‍යෙක් ඇවිල්ලා මේ රජුරුවන්ගේ අත කිටි කිටි ගාලා තදින් අල්ලගත්තා. එතකොට රජුරුව හොඳටම බය වුණා. බය වෙලා නැගිටින්න හදනකට කිව්වා නැගිටින්න බෑ තෝ දැන් මට අයිති කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ගහ ඇතුළට කවුරු හරි ආවොත් ඒ කෙනාව කන්ට මට කැපයි. මං දැන් තෝ කනවා කිව්වා. දැන් කාටද කිව්වේ? රජුරුවන්ට. රජුරුව හොඳටම බය වෙලා රජුරුව කිව්වා අනේ යක්ෂය මාව අතෑරපන්. මාව අතෑරියොත් මං ඔබට හැමදේම බත්තලියක් එක්ක මිනිස් බිල්ලක් දෙන්නම් කිව්වා. එතකොට මේ යකා කිව්වා මට කන්ට අවසර තියෙන්නේ මේ මගේ සීමාවට ආපු එකෙක්ව විතරයි. ඒ ආපු නැති එකෙක්ව මට කන්ට වරන් නැහැ. ඒ නිසා හැබැයි ඒ නිසා බැරි වෙලාවත් රජුරුවන්ට කිව්වා උඹ ගොහින් රජකම කරන අතරේ මේක සිහි නොකළොත් ඒ නිසා යන්න දෙන්න බෑ කිව්වා. එතකොට කිව්වා අනේ නෑ ඒ දේවතාවුන් වහන්සේ තින් දේවතාවෝ කියලා නෙමෙයි රට කියන්නේ. යකිනියන්ට කියන්නේ මෑණියෝ කියලා. යකුන්ට කියන්නේ දේවතාවුන් වහන්සේ කියලා. එතකොට කිව්වා දේවතාවුන් වහන්සේ මං එහෙම කරන්නේ නැහැ. මං අනිවාර්යයෙන්ම
බිල්ල දෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් බලාගන්න, මම බලාගන්නම් ඔබ ඒක ඔබ රාජාන හරියට ක්‍රියාත්මක කරපන් කිව්වා. එහෙනම් අතහැරියා. ඔන්න දැන් මරු කටින් ගැලුණා කවුද? අලව් රජා. දැන් ඉතින් කදත් අරගෙන දාඩිය දාලා ඇඟ නිකන් මැලවිලා අමාරුවෙන් දැන් හිමින් හිමින් එනවා පණත් බේරගෙන. දැන් සේනාව බලන් හිටියා. දැන් රජ්ජුරුව මුවාපස්සේ පැන්නවා එනකන් කඳවුරු බැඳගෙන දැන් සේනාව බලන් ඉන්නවා. ඔන්න දැන් දාඩිය දාගෙන හති දාගෙන එනවා. සේනාව ඉක්මනින් ගිහලා රජ්ජුරුවන්ව වට කරගත්තා. වට කරන් ඇව්වා, හප්පේ දේවියන් වහන්සේ මොකෝ මේ මහා කලන්තයක් වගේනේ. නෑ මොකවත් නෑ කිව්වා. සේනාවට කිව්වේ නෑ. රජ්ජුරුව ගියා දැන් මාලිගාවට ගිහිල්ලා නාලා කාලවීලා නගරේ ආරක්ෂා කරන නගර ගුත්තික කියලා කෙනෙක් ඉන්නවා. නගර ගුත්තිකට එන්න කිව්වා. එන්න කියලා කිව්වා, මෙහෙට වටින් මට රහසක් කියන්න තියෙනවා කියලා කිව්වා. මෙහෙමයි මිත්‍රයා මට උනේ, මං යකෙකුට අහු වුණා. යකා මාව බිල්ලට ගන්ටමයි හැදුවේ. අතෑරේ නෑ, මාව කිටි කිටි කියලා අතින් තද කරන් හිටියේ. හැරෙන්න බෑ ඒකත් එක්ක. හැබැයි මං පොරොන්දු වුණා මනුස්ස බිල්ල ගාණේ දෙනවා කියලා. ඉතින් අහුව දේවියන් වහන්සේ කොච්චර කාලයකටද දෙනවා කියලා පොරොන්දු වුණේ. කාලයක් නම් පොරොන්දු වෙන්න බැරුව ගියා කිව්වා. එතට කිව්වා, ශකේ හරි භයානක වැඩන්නේ තමුන්නාසිකලේ. යකුන්ට කාලයක් නියම කරගන්න එපා ඔක දෙන්න. කාලයක් නියම කරගන්න බැරි වෙච්ච නිසා අනාගතයේ මේ ජනපදයට බොහොම කරදර වෙන්න පුළුවන් ওই යක්ෂයාගෙන් කිව්වා. ඊට පස්සේ කිව්වා, කමක් නැහැ. දැන් ඉතින් වෙච්ච දේ වුණා නොවේ. තමුන්නාන්සේ හොඳින් වාසය කරන්ට මම මේකට මොකක් හරි පිළිවෙලක් යොදන්නම් කිව්වා. ඊට පස්සේ මේ නගර ගුත්තික එදා පාන්දරින් ගියා බන්ධනාගාරයට. බන්ධනාගාරයට ගිහිල්ලා කිව්වා, නිදහස් වෙන්න කැමති එකෙක් අත උස්සාපන් කිව්වා. පෝලිමට අත උස්සන් ගාව, අපි කැමතියි අපි කැමතියි කියලා. එකාටයි නිදහස දෙන්නේ කිව්වා. අහ මං කැමතියි කියලා මිනිහෙක් ආවා. එහෙනම් වර යන්න කියලා එක්කන් ගියා. වතුර නාපී කිව්වා. නාන්න දුන්නා. දැන් ඔබ හොදට බත් කාපන් කිව්වා. කන්ටත් දුන්නා. බත්තලියක අතර දුන්නා. අතර දීලකෝ, එහෙනම් දැන් තෝ මේක අරගෙන අසවල් නුගරුක යටට පල කිව්වා. එතකොට මේ මිනිස්සයා අර බත්තලිය අරගෙන නුගරුක යටට ගියා. බලන්න බුදුරජාන් වහන්සේ වැඩ ඉඳිද්දි ඉන්දියාවේ තත්ත්වේ. නුගරුක යටට ගියා. ගිය ගමන් යක්ෂයා මොකද කරන්නේ? යක්ෂයා බිහිසුණු ශබ්දයක් දාගෙන භයානක පෙනුමක් අරගෙන මේ මිනිස්සයාට පෙනී ඉන්නවා. මිනිස්සයා කොච්චර බය වෙනවද කියන්නේ මේකේ තියෙනවා. ඒ මිනිස්සයාගේ ඇඟේ කෙස් ඉඳලා සකල ශරීරයේම ගිටිල් වගේ උණු වෙලා යනවා කියන්නේ. කොහොම බය කිරිල්ලක් කරනවාද? සකල ශරීරයේම ගිටිල් වගේ උණු වෙනවා කියන්නේ. ඔන්න බිල්ල ගත්තා. දැන් ඔන්න දිනපතා එක එක්කෙනාට නිදහස. හිරගෙයින් නිදහස. හිට්ලරුත් ඒ විදිහට තමයි ওই වදකාගාර පැවැත්වුවේ. නිදහසේ සැපේ විඳින්න යන්න කිව්ව ඇතුළට. එතකොට මේ ඉන්දියාවත් ඒ හිට්ලර්ගේ යුගයට වෙනස් නැහැ.
හින්දු ආගමත් ඊට වෙනස් නෑ. එතකොට එදා ඉඳලා එක එක්කෙනා හිරේ නියමෙච්චයි නෝනේ, මරණයට නියමෙච්චයි, දඬුවම් ලැබලා නියමෙච්චයි, හොරකම් කළා නියමෙච්චයි. එක එක්කෙනා දැන් යනවා බිල්ලට. කාටද දැන් බිලි වෙන්නේ? අලව් යකාට. මේ ආලවක යක්ෂයා තනියම කන බොන කෙනෙක් නෙමෙයි, යක්ෂයාගේ භූත සේනාව කෝටි ගාණක්. යක්ෂයාගේ විස්තරේ තියෙනවා, පුදුමයි තියෙනවා. බුදු කෙනෙක්ට මිසක් වෙන කෙනෙකුට නම් දමනය කරන්න බෑ. දැන් ඔන්න හිමින් හිමින් මේක කසුකුසුව අලව් රටේ පැතිරුණා. මොකද රජ්ජුරුවෝ අසවල් නුගරකේ ඉන්න දේවතා උන්නාසයට බාරයක් වෙලා හැමදේම මිනිස් බිල්ල ගානේ දෙන්න. ඒකට හිරගෙදෙට්ට යන්නේ වුන්ව තමයි තෝරගන්නේ. හොරකම් මිනීමැරුම් ආදී සිද්ධ වුණොත් යමිකුගෙන් යා හිරගෙදෙට්ට ගියොත් එයාට ආයේ ඒලි පිටතට එම බොරු. එයා අනිවාර්යයෙන්ම යකාගේ බිල්ලට යනවා. දැන් මේක ආරංචි වෙනකොට මිනිස්සු හොරකම් නෙමෙත්තුවා. මිනිමැරුන් නෙමෙතුණා. දැන් ඉන්න ටික යනවා බිල්ලට, අලුතෙන් එන්නේ. ඊට පස්සේ ඔන්න ටික ටික බන්ධනාගාර හිස් වේගෙන යනවා. ඇයි දිනපතා යවන්න එපෑ මූට? බන්ධනාගාර හිස් වේගෙන යනවා. ඊට පස්සේ නගර ආරක්ෂක රජුරවන්ට ගිහින් කිව්වා, මහරජ හරි වැඩේනේ, බන්ධනාගාර හිස් වේගෙන යනවා, දැන් ඔක්කොම බිල්ලට යවලා තියෙන්නේ කිව්වා. තව පිරිසක් ගන්න බැරිද කියලා ඇහුවා. ඔක ඇතුළට. ඒ කොහොමද කියලා ඇහුවා. ඔය රත්තරන් මුතිමැණි පාරේ හලාපන් කිව්වා. ඊට පස්සේ ගන්නකොටම හැංගිලා ඉඳලා අල්ලපන් කිව්වා. ඔන්න දැන් රත්තරන් මුතිමැණි පාරේ හැලුවා. පයින්වත් ස්පර්ශ කරන්න කෙනෙක් නැහැ. කවුරුත් ගන්නෑ. ඊට පස්සේ රජුරවන්ට ගිහින් කිව්වා, රජතුමනි හොරෙක් පේන තෙක් මානික නැහැ කිව්වා. අනේ අපි රටටත් එහෙම යකෙක් පහළ වෙනවා නම් නේද? ඔය හොරු හොරු කියලා කණ්ඩායම් පිටිලි බැනගන්න ඔක්කොම පොලිමට යවන්න පුළුවන්. එතකොට දැන් ඔන්න මේ බිලි ඉවර වෙගෙන එනවා. ඊට පස්සේ කිව්වා, රජතුමනි අපි දැන් එහෙනම් මෙහෙම කරමු. වයසට පලච්චා ඉන්නවන්නේ දැන් ඔය අම්මලා වගේ වයසක අය. ඔය වයසට පලච්චා එක්කිනා එක්කිනා බත්තලිය දීලා පිටත් කොම්ම කිව්වා. එතකොට රජුට කිව්වා, හාපෝ එහෙම කරන්න බෑ කිව්වා. එහෙම කරොත් මිනිස්සු ඊට පස්සේ අපිට කෝලහර කරලා අරගල හදාවි අපේ දෙමව්පියන්ව යකුන්ට භක්ෂණය කරන්න යවනවා කියලා. ඒ නිසා අපි මෙහෙම කරමු කිව්වා. ඔය වයසක උන්දලා මරන්න ඕනේ. අපි පුංචි යවුන් යවමු, ඉතින් පස්සේ පොඩි දරුවෝ හදාගන්න බැරියෑ. අපි පොඩි යවුන් යවමු කිව්වා. දැන් ඔන්න ගෙවල් වල පොඩි යවුන් බිල්ලට දැන් ඔන්න පොඩි පොඩි දරුවෙක් අරගෙන බත්තලියකුත් තරම් මිනිසෙක් ගිහිල්ලා අර නුගරුක සෙවන එන්නේ ඉස්සෙල්ලා දේවතා උන්නාංශ මෙන්න පූජාව ගෙනාවෝ කියලා කෑගහනවා. කෑ ගහලා අර නුගරුක් සෙවණින් තියලා පිටට පයින්නවා. යකා ඊට පස්සේ ආලවක අර පොඩි ළමයාගේ ඉස්ම බොණ්ඩ පුරුදු උනා. දැන් මේක ආරංචි වුණා. දැන් මිනිස්සු මොකද කළේ? බඩදරු අම්මලා පුංචි දරුවෝ ඉන්නයි ඔක්කොම ජනපදයේ අතහැරලා ගියා. ජනපදයේ අතහැරලා බඩදරු අම්මලයි ඒ පුංචි අත දරු ඉන්න අයයි ඔක්කොම ජනපදේ අලව් ජනපදේ අත්හැරලා ගියා. ඊට පස්සේ දැන් රාජසේවකයෝ අලව් නගරේ පීරලා හොයනවා පුංචි දරුවෙක්. හොයාගන්න නැහැ. රජුවන්ට ගිහිල්ලා කිව්වා, මහරජුරුවන් වහන්සේ හරි වැඩේනේ,
අපිට මේ හෙට පූජාවට කොලිපෙටි නැහැ නේ කිව්වා. ළමයෙක් හොයාගන්න නැහැ හෙට පූජාවට කිව්වා. කොහෙත්ම නැද්ද කොහෙවන් නැද්ද කියලා ඇහුවා. අන්තපුරේවත් නැද්ද කියලා ඇහුවා. අන්තපුරේ නම් ඉන්නවා කිව්වා ඔබ වහන්සේගේ අගබිසෝ උන්වහන්සේට හම්බෙච්ච පුංචි දරුවෙටි. අලව් කුමාරයා. පුංචි දරුවෙටික් ඉන්නවා. කරන්න දෙයක් නැහැ කිව්ව රජුරෝ ඊට ලොකුයි. ඒ නිසා මගේ පුතා මට ප්‍රිය තමයි. නමුත් මට කරන්න දෙයක් නැහැ. මේකේ ප්‍රිය බලාගෙන ඉන්න දෙයක් නැහැ. ඒ ළමයාව දීලා මගේ ජීවිතේ බේරපන් නැත්තම් මේ යකා මාව බිල්ලට ගන්නවා කිව්වා. අන්නේ අලව් කුමාරයා වෙලා උපන්නේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරු උත්තමී. කල්ප ලක්ෂයකට කලින් එක බුද්ධ ශාසනයක සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට උපස්ථාන කරන අතර අග්‍ර උපාසකෙක් තෝරනවා දැකලා මේ උපාසකෙක්ගේ හිතේ ප්‍රාර්ථනාවක් ආවා මමත් මේ වගේ තනතුරක් ලබා ගන්න ඕනේ කියලා. කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ඒ කල්ප ලක්ෂය සම්පූර්ණ වෙච්ච. ඒ කියන්නේ තමන්ගේ ගුණ සම්පත් මෝරන්ට කොච්චර කල් ගියාද? කල්ප ලක්ෂයක්. දෙවියන් අතර ඉඳලා උපන්න අලව් රජුරුවන්ගේ බෙසෝන් වහන්සේගේ කුසේ. ඕන්න දැන් මේ කුමාරයා තමයි මේ කුමාරයා ඒ ආත්මය අනිවාර්යයෙන්ම මගපල් ලබන කෙනෙක්. අනිවාර්යයෙන්ම අපේ බුදුරජාණන් වහන්සේගෙන් අග්‍ර ඨානාන්තර ලබන කෙනෙක්. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බලද්දී ඒ අලව් කුමාරයාගේ පිම්බලින් අලව් කුමාරයාව පෙන්නුම් කළා. දැන් ඒක බුදුරජාණන් වහන්සේ මේ හොය හොය යනවා නෙමෙයි. උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මගෙන් පිහිට උපකාර ලබන කෙනා කවුද කියලා බලනකොට ඒ කෙනාගේ පිනෙන් පෙන්නුම් කරනවා. එතකොට අලව් කුමාරයා පෙන්නුම් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කෙනා කල්පලක්ෂයක් තිස්සේ පෙරම් පිරු කෙනෙක්. මේ ආත්මය අනිවාර්යයෙන්ම අනාගාමි ඵලයට පත් වෙනවා. මේ ආත්මය අනිවාර්යයෙන්ම අගතනතුරු අග්‍ර ඨානාන්තරේ ලබනවා සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට උපස්ථාන කරන උපාසක හැටියට. ඉබඳු කෙනා තමයි දැන් මේ බිල්ලට යන්න යන්නේ. එතකොට එහෙම බිල්ලට යන්න දැන් ගියාට යවන්න බෑ. ඇයි? ශාස්ත්‍රඥ වහන්සේ ඉන්නවා පේර ගන්න. එදා ඔන්න උදේ බිසවුන් වහන්සේ අලව් කුමාරයාව නාවල සිනිඳු වස්ත්‍ර අඳවල ඔඩුක් විතියන් ඉන්නකොට මේක රාජාණයි කියලා ළමයා ගත්තා. අර පිරිස වැළපෙන්න ගත්තා. ළමයාත් අරගෙන පූජා වට්ටියත් අරගෙන දැන් ඒ අය එතන ඒ වෙද්දි ඊට කලින් දවසේ දැන් ඒක වෙන්නේ අද උදේ නම් ඔන්න ඊරේ ඊයේ සවස්යාමේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කේ හෙට මේ සිද්ධිය වෙනවා. අලව් කුමාරයා බිල්ලට ගිනවා. එතකොට මේ අලව් කුමාරයා අනාගාමි ඵලයට පත් වෙන්න උපනිශ්‍රිතින කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා මෙතෙක් කල් මිනිස්යන්ව බිල්ලට ගත්තු මේ යකාගේ ස්වභාවය මොකද්ද? යක්ෂයාගේ හිතේ තියෙනවා සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ වදාළ අනිවාර්ය ගුණේ යෝනිසෝ මනසිකාරය හැකියාව. යකාට පිටලා යෝනිසෝ මනසිකාරය හැකියාව යකාට පිටලා තියෙනවා නම් බණපදයේ ඇහෙනකට යකා අවබෝධ කරනවා. බුදුරජාණන් වහන්සේ දැක්ක එහෙනම් යකාටත් පිනක් තියෙනවා. පිටටනි යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දැක්ක ලොකු පිරිසක් මේකෙන් ධර්ම අවබෝධය ඇති කරගන්න. ඉතින් දැන් හෙට තමයි ඔන්න අලව්යක් මේ අලව්යකා අලව් කුමාරයා බිල්ලට ගන්න දවස. අද හවස් යෑමේ රාත්‍රී
බුදුරජාණන් වහන්සේ අර නුගරුක ළඟට වඩිනවා. නුගරුක ළඟ තියෙනවා අලව් යකාට පහළ වෙච්ච විශාල විමානයක්. තුන් යොදුන් උස රත්තරන් වලින් කරපු මැණික් ආසනයක් තියෙන විමානයක් තියෙනවා. එතකොට මේක අලව් යකාට පේනවා, අනිත් යක්ෂුන් යකුන්ට පේනවා, මිනිසෙන්ට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට පේනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අලව් යකාගේ ඒ නුගරුකයට අලව් භවන යක්ෂ භවන ඉස්සරහගින් ඉටගත්තා. මුරකාරයෙක් ඉන්නවා. ඒ මුරකාරයාගේ නම ගද්‍රබ. ඒ යකෙක් ගද්‍රබ ඇහුවා, ඈ භාග්‍යතුන් වහන්ස මොකෝ මේ අවේලාවේ මෙහි වැඩියේ කියලා ඇහුවා. කිව්වා ගද්‍රබ, ඔහෙට බරක් නැත්තං මට අද මේ ආලවක භවනේ මට රාත්‍රී ගත කරන්න ඕනේ කිව්වා. එදකට හාපේ භාග්‍යවතුන් වහන්සේ හිතන්ටවත් එපා කිව්වා. භාග්‍යවතුන් වහන්සේ මේකේ ඇතුළු වෙන්නටවත් හිතන්ටවත් එපා කිව්වා. එමකෝ කියලා ඇහුවා. අනේ භාග්‍යවතුන් වහන්සේ ඔය අලව් යකා මහා බිසුණුයි, මහා දරුණුයි. ඒ යකාගේ මව්පියන්ටවත් ගරුසලකිලි නෑ. ඒ නිසා ඔබ වහන්සේ මේකේ වාසය කරන්නට නම් කැමති වෙන්න එපා වුන් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ගද්‍රබ ඒක උගේ හැටි නොවැ. ඒ කාගෙනද කිව්වේ? අලව් එකා ගැන. ඒක එකගේ හැටි. ඒකට කමක් නෑ, ඒක මට කරදරයක් වෙන්නේ. ඔහෙට මේකෙන් බරක් නැත්තම් මං ඉන්නම් කිව්වා. දෙවෙනි වතාවෙත් කිව්වා, අනේ භාග්‍යවතුන් වහන්සේ ඔය අලව් යකා කියන්නේ ගින්නෙන් රත් වෙච්ච භාජනයක් වගේ, ලං වෙන්න බෑ. ගින්නෙන් රත් වෙච්ච භාජනයක් වගේ ලං වෙන්න බෑ. ඒ නිසා උන්නා මේ අලව් යකා ගාවට කවුරුත් ලං වුණොත් ඒ කෙනාගේ හිත විකල් කරනවා, හදවත පලා දානවා, දෙපයින් අල්ලලා මුහුදෙන් එතරට වීසි කරන්නට හපංකම තියෙනවා. ඉතින් කිව්වා, අනේ භාග්‍යතුන් වහන්සේ පරසක් වල ගහනවා දෙපයින් අල්ලලා. ඒ නිසා තමුන්නාන්සේ මේක ඇතුළට වඩින්න ඉපා කිව්වා. අර ගද්‍රබ කියන යක්ෂ මුරකාරයා දැන් කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙ කියනවා, නෑ මේ ඒකේ ප්‍රශ්නයක් නෑ ගද්‍රබ, මං අද මෙහි ඉන්නම්කෝ. එතකොට ගද්‍රබ කියනවා, එහෙනම් භාග්‍යතුන් වහන්සේ මට සෝලි වැටේ කිව්වා මේ වැඩි. මාත් කරදරේ වැටෙනවා තමුන්නාන්සේ මේ ගන්න වැඩි. මට අච්චු දේවි. එතකොට කිව්වනේ, උඹට අච්චු දෙන එකක් නැහැ, එහෙනම් ඔබ ගිහිල්ලා දනුන් දීපන්. භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. එහෙනම් ස්වාමීනි, මම ගිහිල්ලා දනුන් දෙන්නම්. එහෙනම් ඔබ වහන්සේම බලා ගන්නට කියලා භවනේ දොර ඇරියා. බුදුරජාණන් වහන්සේ ඇතුළට වැඩලා අලව් යකා වාඩි වෙන වටිනා මැණික් ආසනේ වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් වීදෙන්න පටන් ගත්තා. රැස් වීදෙනකට මුළු භවනම ආලෝකමත් වුණා. ආලෝකමත් වුණාම අලව් යකාගේ අන්තපුරේ ඉන්නවා යකින්නියෝ. යකින්නියෝ ටික මේන් වරෙල්ලා හිරක් සඳක් පහළ වෙලා ඇතුළේ කියලා දුවගෙන ආවා. ඇවිල්ලා දැක්ක භාග්‍යතුන් වහන්සේ ඉන්නවා යකින්නියෝ පැහැදිලා වැඳගත්තා. බිම වාඩි වෙලා වැඳගත්තාම බුදුරජාණන් වහන්සේ අහනවා, උඹලා බොහොම සැපෙන් ඉන්නවා නේද? එහෙමයි ස්වාමිනේ කිව්වා.
කිව්වා උඹලා ඔය සැපසේ වාසය කරන්නේ යක්ෂ ඉර්ධියෙන් කිව්වා. උඹලාට යක්ෂ ඉර්ධිය ලැබුණේ සංසාරේ පිම්බලයකින්, උඹලා මේක වරද්ද ගන්න ඉපා කිව්වා. කියලා අර යකින්යන්ට බණ කියන්න පටන් ගත්තා. ඔය අතරේ ගද්‍රබ අර මුරකාරයා පිටත් වුණා අලව්‍යකාට පණවිඩේ දෙන්න. ගිහිල්ලා හිමාල පර්වතේ තිබුණ යකුන්ගේ රැස්වීම. ගිහිල්ලා කිට්ටු වුණා අලව්‍යකා ළඟට. කිට්ටු වෙලා කරට කළා කිව්වා, "දන්නවද? ආන් තමුන්නාසේගේ විමානේ භාග්‍යවතුන් වහන්සේ වැඩලා ආන් වාඩි වෙලා ඉන්නවා මැණික් පුටුවේ" කිව්වා. කටවාගෙන හිටු කිව්වා යකා. ඒ මොකද එහි ලැජ්ජ හිතුණා. ඇයි මේ වගේ බලසම්පන්න කෙනෙක්ගේ ආසනේ අනවසරෙන් ඇවිල්ලා වාඩි වෙන්න පුළුවනේ? කටවාගෙන හිටුතෝ කිව්වා. ඊට පස්සේ ඒ මොකද හේතුව? කාටවත් ඇහුනොත් යකාට විලි ලැජ්ජාව. ඇයි මෙච්චර බලසම්පන්න යකාගේ විමානෙට කොහොමද භාග්‍යතුන් වහන්සේ වැඩි කියලා? ඊට පස්සේ කිව්වා, "ආයතෝ මේ පිරිස මැද ඇහෙන්ට ඔක කියන්නේ ඕම්" කිව්වා. ඔය අතරේ මොකද වුනේ? තව යක්ෂ පිරිස් දෙකක් හිටියා සාතාගිරි හේමවත කියලා. සාතාගිරි හේමවත කියන යක් පිරිස් දෙක යකුන් පිරිවරාගෙන යකුන්ගේ දිව්‍ය යානාවල නැගිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන්නට ජේතවනාරාමයට යනවා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළම අපි යකුන්ගේ රැස්වීමට යන් කියලා. ජේතවනාරාමයට යන්න පිටත් වුණාම ඒ ජේතවනාරාමයට යන අතරේ තමයි ඔය අලව් නගරේ තියෙන්නේ. එතකොට යකුන්ගේ අහස් ගමන් මාර්ගය යකුන්ට හිතුමනාපට යන්න බෑ. එක මාර්ගයකින් යන්න තියෙන. ඒ මාර්ගේ යන්න තියෙන යක්ෂ භවනට උඩින්, අලව් යකාගේ භවනට උඩින් තමයි මාර්ගේ තියෙන්නේ. ඒ වෙලාවේ අලව් භවනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට දැන් අර සාතාගිරි හේමවත යක්ෂයෝ යානාවල නැගිලා උඩින් යද්දි අලව් භවනේ උඩින් යාගන්ට බැරුව ගියා. අහසේ උඩට දාපු ගලක් බිම වැටෙන්නේ අර යානා දෙක බිමට පාත් වුණා. එතකොට ඒ සාතාගිරි හේමවත දෙන්නා කල්පනා කළා, "යකුඩු මේ මොකද්ද මේ උනේ?" කියලා බැලුවා. යක්ෂ ඉර්ධියෙන් බැලුවා අලව් භවන. බැලුවාම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මේ පිරිස ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දැකලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කරුණු තුනකින් ප්‍රශංසා කළා. කරුණ කීයකින්ද? තුනකින්. ඒ කාලේ බලන්න මේ යකුන් කරුණ තුනකින් ප්‍රශංසා කොහොමද? සම්බා සම්බුද්ධෝ වත් භගවා, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරන ලද ධර්මයේ ඇත්තේය. දෙවෙනි ප්‍රශංසාව, සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන මනා පිළිවෙතින් යුක්තයි කියලා තුන් කරුණකින් ප්‍රශංසා කර කර වන්දනා කළා. බලන්න යකුන් වැඳපු විදිය. ඒ තුන් කරුණෙන් ප්‍රශංසා කර කර සාතාගිරි හේමවත දෙන්න භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා, "ස්වාමිනී, අපි මේ යකුන්ගේ රැස්වීමට යන ගමන් එහෙන්නම් අපි පිටත් වෙන්නම්" කියලා පිටත් වුණා. දැන් ඔන්න අර ගද්‍රබ ගිහිල්ලා ආලවකට කියන්න හැදුවනේ, "ආන් දැන් තමුන්නාංශකේ භවනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා" කියලා. එතකොට අලව්‍යකා මොකද කිව්වේ? කටවහන හිටු කිව්වනේ. දැන් ඔන්න සාතාගිරි හේමවත දෙන්න හිනා වේගෙන ගියා හෝල් එකට. ගියාම අලව් යකා කිව්වා, "ආහා, බොහොමගේ උඹලත් තාම එහෙනම් ආවරින් වනි වාඩිවන්" කිව්වා. "වාඩිවන් නෙමෙයි ආන් ඔහෙට මාර වාසනාව" කිව්වා. සභාව මැද්දෙම
මොකද්ද වාසනාව? ආ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උඹේ භවනේ අන්නේ මැණිපුටුවේ වාඩි වෙලා ඉන්නවා, අපිත් වන්දනා කරලා ආවා කිව්වා. දහංගන් හිටපු එක උන් එලිපිට කියවුණා. ඊට පස්සේ කිව්වා ආලවක උඹත් ගොහින් භාග්‍යතුන් වහන්සේ වාසරි කරපන්. ඒක උඹට බොහෝ සැපේ පිණිස පවතී කිව්වා. ඒක කියනකොටම අලව් යකා බිම් බලා ගත්තා. බිම් බලාගෙන දත් කූරු කන්ට පටන් ගත්තා. ඒ කියන්නේ මේ අලව් යකා සීලාදී ගුණයක පිහිටපු එකෙක්ද? ශ්‍රද්ධාවක පිහිටපු එකෙක්ද? නෑ. ඒ නිසා දන්නවා භාග්‍යතුන් වහන්සේ ගුණ සම්පත් වලින් යුක්තයි කියලා. ඇයි දේශනාව තියෙනුනේ ශ්‍රද්ධා රහිත කෙනාට ශ්‍රද්ධා කතාව අල්ලන්නේ? දුස්සීලියත් එක්ක සීල කතා කරලා වැඩක් නැහැ. කුණු ලෝභයක් එක්ක දානය ගැන කතා කරලා වැඩක් නැහැ. දහම් දැනුමක් නැති මොට්ට මිනිස්සෙක් එක්ක දහම් කතා වැඩක් නැහැ. ඒ වගේ අලව්‍ය කාට මේක හරි ගියේ නැහැ. ගිනිගත්තු භාජනයකට ලුණු දැම්මා වගේ කියනවා. කෝපෙන් ගැහිගේ කල්පනා කරන කෝසෝ භගවනාම ඔය කවුද භාග්‍යවතුන් වහන්සේ කියන්නේ? එයා කොහොමද මගේ අවසරයකින් තොරව මගේ භවනයට රිංගන් ඉන්නේ? දැන් ඔන්න මෙයා කල්පනා කර කර දැන් ඔන්න කේන්තියෙන් ඉන්නවා. එතකොට මෙයාට කියවුණා ඔය කවුද ඔය භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කියලා. කියවෙච්ච ගමන් සාතාගිරි හේමවත කියනවා ආලවක උඹ මේ ශාස්ත්‍රුන් වහන්සේව අඳුරන්නේ නැතිකම ඔය තියෙන්නේ. ඔය ශාස්ත්‍රුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ මනුස්ස ලෝකෙට වැඩියේ උඹලා අපි වගේ මේ මස්ලී කන්ට නෙමෙයි කිව්වා. මනුස්ස ලෝකෙට වැඩියේ සාරා සංකීය කල්පලක්ෂය පෙරුම් පුරලා තුසිත භවනේ වැඩින්දෙද්දී දසදහස සක්වල දෙවිවරු ගොහින් උන්වහන්සේට ආරාධනා කළා මනුස්ස ලෝකෙ උපදින්න කියලා. එහෙමයි මනුස්ස ලෝකෙට වැඩි කියලා බුදුරජාන් වහන්සේ ගැන විස්තර කළා. විස්තර කරලා ඇහුවා ඇයි උඹ දන්නේ නැද්ද උන්වහන්සේ බුදු වෙච්ච වෙලාවේ හැමතැනම මහා අසිරියක් පහළ වුණා. ධම්මසප්පවත්තන් සූත්‍රයේ වදාළ වෙලාවේ මහා ආශ්චර්ය දේවල් පහළ වුණා. ඇයි උඹ දැක්කේ නැද්ද? එතකොට යකා ගස්සලා කිව්වා මං දැක්කේ නැහැ. අලවයක දැක්කා ඒක. නමුත් අර තරහට කිව්වා මං දැක්කේ නැහැ. ඊරිපන්ස කිව්වා උඹ ගිහින් බලාපං ඒ බුදුරජාන් වහන්සේ දැකලා සතුටු වෙයන්. එතකොට යකා අලවයකා කිව්වා අනේ උඹලගේ ශාස්ත්‍රඥ වහන්සේ මට මක් කරන්ට දෙහිට රිංගුවා කියලා. එතකොට මේ සාතාගිරි හේමවත කියනවා එහෙම කියන්න එපා, මහා බල සම්පන්න විශාල මොල්ලියක් තියෙන උරුසබ රාජයෙක් ළඟ තෝ නිකන් අද උපන්න වහු පෙටියෙක් වගේ කිව්වා. මේ කවුද සාතාගිරි හේමවත දෙන්න කියනවා. ඊළඟට කිව්වා මහා හස්ති රාජයෙක් ළඟ තෝ නිකන් එදා උපන්න ඇත් පෙටියෙක් වගේ කිව්වා. ඊළඟට කිව්වා කේසර විහිදාගෙන සිටින මහා කේසර සිංහ රාජෙක් ළඟ උඹ හිවලෙක් කිව්වා. දැන් කියලා ඒ නිසා උඹ මේ සෙල්ලම් දාන්න යන්න එපා කිව්වා. පුළුවන් නම් ඔබ පලයන් ගිහිල්ලා හැක එකක් කරාපන් කිව්වා. එතකොට අලව් යකාට මහා කෝපයක් හටගත්තා. හට අරගෙන අලව් යකා නැගිට්ටා. නැගිටලා වම්පාදේ තිබ්බ මනෝශීල කියන පර්වතයේ උඩ හයියෙන් තිබ්බ වම්පාදේ, දකුණු පාදේ තිබ්බ සැටයුදු මුස කෛලාසකූට පර්වතයේ මුදුනි තියලා අලව් භවන දියා බැලුවා. බලලා කෑ ගහලා කිව්වා එයි මමයි ආලවක කිව්වා. හයියෙන් කිව්වා. මේකේ සඳහන් වෙනවා
ඒ ආලවක ඒයි මමයි ආලවකයා කියලා කෑගහපු සද්දි මුළු ජම්බු ද්වීපේටම ඇහුණා කියලා. මේකේ සඳහන් වෙනවා මේ ජම්බු ද්වීපේටම ඇහෙන්න සද්ද හතරක් මේ ලෝකෙ වෙලා තියෙනවා. එකක් තමයි ධනංජය කෝරව්‍ය කියන රජවරු සූදු සෙල්ලම් කරලා කරපු වෙලාවේ පූර්ණක පුන්නක කියන යක්ෂ සේනාධිපතියත් ආවා සූදුවට. ඇවිල්ලා යක්ෂ සේනාධිපතියා අර ධනංජය කෝරව්‍ය කියන රජවරු පරද්දවලා සූදුව දින්න. දිනපු වෙලාවේ යක්ෂ සේනාධිපති පුන්නක කියන යක්ෂ සේනාධිපතියා හයියෙන් අපුඩි ගහලා මං දිනුවා කියලා කෑ ගහලා තියෙනවා. ඒ කෑ ගැහිල්ලයි අත්පොළ සංහඬයි සකල ජම්බු ද්වීපයටම ඇහිලා තියෙනවා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කාශ්‍යප බුද්ධ ශාසනය පිරිහෙනකොට, දැන් සාමාන්‍යයෙන් පිරිහෙනකොට පිරිහෙන්නේ භික්ෂූන් විතරක් නෙමෙයි, භික්ෂුණීන් විතරක් නෙමෙයි, භික්ෂූනුත් පිරිහෙනවා, භික්ෂුණීනුත් පිරිහෙනවා, උපාසකවරුත් පිරිහෙනවා, උපාසිකාවත් පිරිහෙනවා. දැන් හාමුදුරුවරු පිරිහිලා උපාසිකාව උපාසක උපාසක හොඳට ඉන්නවද? ඒකුන් ඊට වඩා පිරිහෙනවා. එතකොට ඒ සිව්වන පිරිස පිරිහෙනකොට කාශ්‍යප බුද්ධ කාලේ සක්දෙවුදු කිව්වා, විස්කම් දේපුතයන් අඬගහලා කිව්වා මේකුන්ට පාඩමක් උගන්වපන් කිව්වා. කාටද? අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට. ඒ පාප භික්ෂු පාප භික්ෂුණී පාපී උපාසකවරු පාපී උපාසිකාව, මේ කාලේ ඉන්නේ වැඩිපුර පාපී අයනේ. මේ කාලේ උපාසකවරුත් පාපී, උපාසකලත් පාපී, උපාසිකාවත් පාපී වැඩිපුර බහුතරේ පාපී. එතකොට ඒ වගේ පාපී කාලේ ආවහම විස්කම් දිවි පුත්‍රයාට කිව්වා උඹ ගිහින් පාඩමක් උගන්වපන් කියලා. විස්කම් දිව්‍ය පුත්‍රයා සුනකේකුගේ වේශින් ඇවිල්ලා දඹදිව තලේ මැද්දේ ඉඳගෙන හයියෙන් කෑ ගහලා කිව්වා, තොපි ධර්මයට වරෙල නැත්නම් මං තොපි ඔක්කොම කනවා කියලා. ඒ කෑ ගහපු කෑ ගහිල්ලට සිව්වන පිරිස කම්පා වෙලා ගිහින් තියෙනවා. ඒක මුළු දඹදිව තලියටම ඇහිලා තියෙනවා. ඒක තමයි දෙවෙනි සද්දේ. තුන්වෙනි සද්දේ තමයි කුසජාතකේ ප්‍රභාවතී දේවින්නාංශේව ඉල්ලගෙන රජවරු 7 දෙනෙක් ඇවිල්ලා තියෙනවා කුස රාජධානිය ආක්‍රමණය කරන්න. ඒ වෙලාවේ ප්‍රභාවතී දේවියට පිටයක් නැතුව කුස රජුරුවන්ගෙන් තමයි පිට ඉල්ලලා තියෙන්නේ. කුස රජුරුව ප්‍රභාවපති දේවියව ඇතාගේ පිටේ නංවාගෙන අර සත් රජු ඉදිරියේ කෑ ගහලා තියෙනවා, උඹලා දැනගනින් මමයි කුස රජු කියලා. ඒ කෑ ගැහිල්ල මේ මුළු ජම්බු ද්වීපේටම ඇහිලා තියෙනවා. ඊට පස්සේ ආලවක යක්ෂ අරක තුන්වෙනි එක ආලවක යක්ෂයා කෛලාසකූට පර්වතයේ මුදුනේ ඉඳලා මමයි ආලවක යක්ෂයා කියලා කෑ ගහපු කෑ ගැහිල්ල මුළු ජම්බු ද්වීපේම දෙදුරුම් කණ්ඩ ඇහිලා තියෙනවා. එතකොට යකා අලව් නගරේ ඉඳලා 3000ක් යොදුන් දුර ඉඳලා තියෙනවා හිමාලයේ. කල්පනා කරලා තියෙනවා යකා, මම මෙතන ඉඳලා මම මේ ශ්‍රමණයාව එලවනවා, මම මෙතනින්ම එලවනවා කියලා ඉස්සෙල්ලාම කරලා තියෙන්නේ සුලි සුලඟක් කෙවලා. සුලිසුලඟක් කෙවලා තියෙනවා පර්වත කූට සොලවාගෙන ගස් සැඹරීගෙන ගිහිලා තියෙනවා සුලිසුලඟ. නමුත් මේ සුලිසුලඟට භාග්‍යතුන් වහන්සේගේ සිවුරු කොනවත් සොලවන්නට බැරි වුණා. එවෙලි භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා, මා කස්සචි පුරෝධෝ හෝතුති අදිඨාසි, මේ ආලවක කරන්නව මේ ප්‍රහාණවලින් කිසි කෙනෙකුට හිංසා පීඩාවක් නොවේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. අර කොච්චර හුලඟ ඇඹරීගෙන ආවත් කිසි කෙනෙකුට අනතුරක් කරන්න බැරුව ගියා.
එතකොට භාග්‍යතුන් වහන්සේගේ සිවුරු කොනවත් සොලවන්ට බැරුව ගියා. ඊට පස්සේ මොකද කළේ? මහා වැස්සක් කෙවන්න පටන් ගත්තා. දැන් වහිනවා දෙදුරුම් කණ්ඩ වහිනවා. ඒ වැස්සේ වෙලා මේ වැස්සින් මම මේ ශ්‍රමණයව මරනවා කියලා තමයි වෙලා තියෙන්නේ. එතකොට ආලවකගේ අදහස තිබිලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේව මරන්නට. බලන්න ඒ කාලේ ඒ ආලවක වගේ අයව බුදුරජාන් වහන්සේ දමණය කරපු නිසා බේරුණා. මේ කාලේ එහෙම යකෙක් ඉන්නවද? කවුද බේරන්නේ? එහෙම කෙනෙක් තමයි කාලේ කියන්නේ. මිනිස්සු දැක්කද වැඳ 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 යන තාලේ? ඊටහා දෙයක් කරන්න බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් එක වතුර බිඳුවකින් සිවුර තිමන්ට බැරුව ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මහා ගල් වරුසාවක් කිව්වා. පර්වතවල ගල් ගැලවිලා එනවා. මහා ගල් වරුසාවක් කිව්වා. ඒ ගල් වරුසාවට කිසිම දෙයක් බුදුරජාණන් වහන්සේට කරන්න බැරි වුණා. ඊළඟට ආයුධ වරුසාවක් කිව්වා. දැන් අර බුදුරජාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩඉඳිද්දි මාරයා එවපු විදිහටම මෙයා මේ කරන්නේ දැන්. මාරයා තිස්සලාම ඉවුවන්නේ සුලිසුලක. ඊට පස්සේ එව්වා ගල්වරු වැස්ස, ඊට පස්සේ ගල්වරුසාව එව්වා, ඊට පස්සේ ආයුධ වරුසාව එව්වා. ඒ ආයුධ වරුසාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය මල් වෙලා වැටෙන්න ගත්තා. බලන්න අනුත්තර වූ පුරිස ධම්ම සාරතී කියන්නේ කොහොම එකක්ද කියලා. ඊට පස්සේ ඔබ දැකලා තියෙනවනේ එරබුදු මල් රතු පාට, එරබුදු මල් පැහැයට කියන ගිනි අඟුරු වර්ෂාවක් එන්න ගත්ත ආකාශෙන්. ඒ ගිනි අඟුරු වර්ෂාව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය මල් වෙලා වැටෙන්න ගත්තා. ඒකම බැරි වුණා. ඊට පස්සේ උණු අළු වර්ෂාවක් කෙව්වා. ඒ කියන්නේ අළු අළු වර්ෂාවක් කියනවා ගින්දර වගේ රත් වෙච්ච අළු. එනවා එනවා බුදුරජාණන් වහන්සේ ළඟ ඔක්කොම සදුන් කුඩු වෙලා වැටෙනවා. බලන්න අනුත්තර පුරුෂ ධම්ම සාරති. ඉතින් මේ ලෝක ඉතිහාසයේ මෙහෙම හාස්කම් දක්වපු වෙන කවුරුවත්ම නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වැලි වරුසාවක් කියවනවා. ඒ වැලි වරුසාවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුංචි මල් විලා වැටෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට එවනවා මඩ වරුසාවක්. මඩ වරුසාවක් එවනකොට ඒකත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දිව්‍ය සුවඳ විලා වැටෙනවා. ඊට පස්සේ හිතුවන්නේ මේ ශ්‍රමණයාව අන්ධකාරයේ දැඩි කළා, මෙතනින් අයින් කරනවා මරලා දානවා කියලා හිතුවා. හිතලා අන්ධකාරය කොහොමද දැන් එදා දවසත් අමාවක දවස කට්ට කරවල වලා අන්ධකාර වලාකුළුවලින් පරිසරේ වැහුවා. තවත් කරවල වනාන්තරයකින් පරිසරේ වැහුවා. තවත් කරවල තද කරවලත් එකතු කළා. ඒකට කියනවා චතුරංග සමන්නාගත අන්ධකාරය කියලා. අයි හඳක් නෑ, වලාකුළුවලින් වැහිලා, වනින් වැහිලා කරවල. ඒ කරුවල ඒගෙන එනකොට බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට හිරු මඩල පෑගුව වගේ අර කරුවල නැතු යනවා. මේක මේ ලෝකේ බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන් වැඩක්. නැත්තම් මේ නවවිධ වරුසාව, ඒකට කියන්නේ නවවිධ වරුසාව කියලා. වරුසාව කරුණු නවයකින්, සුලිසුලඟින්, වැස්සින්, ගල්වලින්, ආයුධවලින්, ගිනි අඟුරුවලින්, ගිනි අලුවලින්, වැලිවලින්, මඩවලින්, අන්ධකාරයෙන් කියන මේ කරුණ නවයකින් ප්‍රහාර එල්ල කිරීම. ඒකට කියන්නේ නවවිධ වරුසාව. මේක බුදුරජාන් වහන්සේ බෝධි මූලයේ වැඩ ඉන්නකොට මාරයත් නවවිධ වරුසාවකින් එව්වා. ඊට පස්සේ කල්පනා කළා දැන් කරගන්න දෙන්නේ දැන් ආලවකට ඉන්නවා සේනාව. සේනාවට කිව්වා බය කරපන් එක එක වෙස් දාලා කිව්වා. ඉතින් සේනාව වට වෙලා අර මාර සේනාව වගේ බය කරන්න පටන් ගත්තා.
නමුත් බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට රත් වෙච්ච ලෝහ ගුලියක් ළඟට මැස්සු ලං වෙනවා වගේ ලං වෙන්න බෑ. රත් වෙච්ච ලෝහ ගුලියක් කිට්ටුවකට මැස්සෙක් එනවාද? ඒ වගේ භාග්‍යවතුන් වහන්සේව ළඟට එන්න බැරුව, වසඟ කරගන්න බැරුව, කිසි දෙයක් කරගෙන ඉන්නකොට මේකේ සඳහන් වෙන එක හරියට බෝධි මූලයේදී මාර පිරිස කළා වගේ කියනවා. මේක වෙද්දි දැන් මේ රෑ එලි වෙන්න කිට්ටු වෙනකම් මෙයා මේ වැඩේ කළා. දැන් බැරිම තැන හේතුව මට දැන් එකම දෙයයි තියෙන්නේ කියලා එයා තමන්ගේ අවසාන උපක්‍රමේ පාවිච්චි කළා. ඒ තමයි දුස්සායුධය. මේ ලෝකේ හතර දෙනෙක් ගාව තියෙනවා භයානක ආයුධ හතරක්. සග්දේවතු ගාව තියෙනවා වජිරායුධය කියලා ආයුධයක්, වජ්‍රායුධය. වජ්‍රායුධය කියන දියමන්ති වලින් කරපු ආයුධයක්. එතකොට යම් විදියකින් සග්දේවින්දු කෝපයටපත් වෙලා සිනේරු පර්වතයට ගැහුවොත් ඒ වජ්‍රායුධින් සිනේරු පර්වතයේ යොදුන් 164,000 ඇතුළට කිඳා බහිනවා කියනවා ආයුධින්. ඊළඟ එක වෛශ්‍රවණ දිවිරාජයාගේ ගදායුධේ. ගදායුධේ කියන ඔබ දැකලා ඇති ඔය හනුමාන්ගේ මෙපි කැටයන් වල එහෙම තියෙන රවුම් බෝලයක් වගේ එකක් අතින් අල්ලන් ඉන්න එක. ඒක තමයි ගදායුධය කියන්නේ. ඒක වෛශ්‍රවණ දෙවියන්ගේ ආයුධය. මේක තියෙනවා වෛශ්‍රවණ දෙවිය එක්තරා අවස්ථාවක මගපර ලබන්න කලින් පෘතජන කාලේ කෝපයට පත් වෙලා ගදායුධෙන් ගහලා තියෙනවා යක්ෂ සේනාවට. ගැව්වට පස්සේ යක්ෂ සේනාව 1000 ගානක් බෙලි කඩාගෙන ගිහිල්ලා ගිලා ගදායුධය ආය අතට ඇවිල්ලා තියෙනවා. පුතජන කාලේ කරපු එක. ඊළඟට යම රජුරවන්ට තියෙන ආයුධයක් නයන ආයුධය. නයන ආයුධය කියන්නේ යම රජුරවන්ගේ ආයුධය තමයි ඇහි බැල්ම. කෝපයට පත් වෙලා ඒ ඇහි බැල්මෙන් බලනකොට කුම්භාණ්ඩයන් 1000 ගානක් ලක්ෂ ගානක කුම්භාණ්ඩයන්ගේ ඔළුව පුපුරනවා කියනවා. ඇස් පුපුරනවා කියනවා. නයන ආයුධය. එතකොට 3 දෙනයි. ආලවකට තියෙන දුස්සායුධය. දුස්සායුධ කියන්නේ වස්ත්‍රයක්. මේ වස්ත්‍රය අහසට ගැහුවොත් 12 අවුරුද්දක් වැස්ස නැහැ. මේ වස්ත්‍රයෙන් පොළොවට ගැහුවොත් කෝපයටපත් වෙලා 12 අවුරුද්දක් ගහක් වල පැලවෙන්නේ නැහැ. මේ වස්ත්‍රයෙන් මොහොතට ගැහුවොත් මොහොත වේලෙනවා. ඒ වස්ත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේට ගැහුවා. දැන් ඉතින් හිතාගන්න ඔබ මේ අපි මේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා. එතකොට දැන් අපේ රටේ මොළ මොට්ටල පිරිසක් ඉන්නනේ බුදුරජාණන් වහන්සේ සිහි කළා වන්දනා කළොත්, කොඩියක් පැලැන්දුවොත්, පළතුරු ටිකක් පූජා කළොත් මේකට ගරහ ගර ඉන්න ඇක්ටරයෝ ටික බුදුරජාණන් වහන්සේ කවුද කියලාවත් දන්නේ නැතු. දැන් බලන්න මේ වගේ තේරුම් ගන්න ශාස්ත්‍රෝ කියන්නේ කවුද කියලා. එතකොට අර යක්ෂයා දැන් මෙහි ඉන්න මිනිස්සු පොඩි යකෙකුට බය වෙනවනේ. පෙරේතියෙකුට බැරිද මිනිස්සුන්ව නටවන්න මේ කාලේ? පෙරේතියෙකුට පුළුවන් මිනිස්සුන්ව නටවන්න. දැන් අපේ රටේ ඉහළම නායකයා ඉඳලා ඔක්කොම දේවාල ගුබ්බයන් ඇස රින්ගන්නේ නැද්ද පිහිට හොයාගෙන? ඉතින් මේ වගේ යකෙක් හිටියොත් ලෝකෙම නම්මගත හැකිනේ. එතකොට අර දුස්සායුධෙන් ආලවක භාග්‍යවතුන් වහන්සේට පහර දුන්නා. එතකොට ඒ දුස්සායුධේ බුදුරජාණන් වහන්සේ ළඟට පාත් වුණා. පාපිස බුදුරජාණන් වහන්සේගේ පාපිස බවට පත් වුණා. උන්වහන්සේ පාපිහි දැම්මයි ඒකේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. යකාට කරගන්න දෙයක් ඇත්තෙම නැහැ. දැන් මේ යකා භාග්‍යවතුන් වහන්සේත් එක්ක කරන යුද්ධේ දස සහස්‍රී ලෝක ධාතුවටම ආරංචි වුණා. දස සහස්‍රී ලෝක ධාතුවේ දෙවිවරු සියලු දෙනා භාග්‍යවතුන් වහන්සේව පිරිවරා ගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආලවක දමණය කරනවා. අනුත්තර වූ පුරිස ධම්මසාරති වූ භාග්‍යවතුන් වහන්සේ ආලවකට ධර්ම දේශනා කරනවා. අපිත් බණ අහන්න ඕනේ කියලා දස සහස්‍රී ලෝක ධාතුවෙන් ඇවිල්ලා
දෙවරු සියලු දෙනා අලවුනුවර පිරී ගිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, දැන් මේකේ දැන් මේ යකා දැන් හොඳටම තෙදබල් හිඳිලා දැන් කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ යකා කෑ ගැහුවා, මගෙන් අවසර නැතුව මොකද මගේ භවනට ඇවිල්ලා වාඩි වුණේ, ශ්‍රමණයන්ට ගැළපෙනවද ඕක, එළියට ඵලයන් කිව්වා. අන්න එතන තමයි නික්කම සමන, එළියට ඵලයන් ශ්‍රමණේ කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා, මේ යකා බොහොම දරුණුයි, බොහොම තදයි, මම මේකට තවත් එකක් කළොත් මේකට බණ කියන විදිහට මේකව හදාගන්න බැරුව යනවා, මම මේකගේ හිත මොලොක් කරන්න ඕනේ කියලා මොකද කළේ. ඊට පස්සේ කල්පනා කළා, සාදාවසෝති භගවා නික්කමි, හොඳයි ආයුෂ්මත් කියලා භාග්‍යතුන් වහන්සේ මොකද කළේ, අර ආසනයෙන් නැගිටලා එළියට වැඩියා. එළියට වඩිනකොටම යකාට හිතනවා, හප්පි කොයිතරම් මොලොක්කිනිද්ද, මම මේ මුන්නාංශ වේලෝගන්ට මේ වචනින් කියන්න පුළුවන්කම තියෙද්දි නොවැ, මම මේ නවවිධ වරුසාවක් වස්සෝලා, මම මේ දුස්සාවිතින් ගහලා මහා ජරමර කළේ. උන්නාංශ එහෙම කෙනෙක් නෙවෙන්නේ, මොනතරම් මොළොද්ද මේ අන්ට කියාපු ගමන් ගියානොවැ, ඔන්නේ යකාගේ හිත මොළොක්කුණා. ඊට පස්සේ කල්පනා කළා, දැන් මේ යකා ශ්‍රමණයා තරහින්ද ගියේ මොළොකින්ද ගියේ කියලා මම බලන්න ඕනේ කියලා ආයෙ කිව්වා. පවිස ශ්‍රමණ ඇතුළට වරින් එහෙනම් ආපව කිව්වා. බුදුරජාන් වහන්සේ මොකද කළේ, හොඳයි ඇවැත්නි කියලා ආයෙත් ඇතුළට වැඩියා. ඊට පස්සේ කල්පනා කළා, මෙච්චර කීකරුද මේ ශ්‍රමණයා, තවත් මේක බලන්න ඕනේ ටෙස්ට් කරලා කියලා අලව්‍යකා ආයෙ කිව්වා බුදුරජාන් වහන්සේට, නික්‍රම ශ්‍රමණ එළියට බලයන් කිව්වා. එතකොට හොඳයි ඇවැත්නි කියලා බුදුරජාන් වහන්සේ ඊට පස්සේ ආපහු එළියට වැඩියා. ඊට පස්සේ කල්පනා කළා, මෙච්චර කීකරුද මෙයා, එහෙනම් ඇතුළට ගන්න ඕනේ ආපව කියලා පවිස සමන කිව්වා, ඇතුළට වර කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳයි ඇවැත්නි කියලා ආය ඇතුළට ආව. තුන් වතාවක් භාගතුන් වහන්සේ කරාම මේක හිතුවා, හරි දැන් හිරු නැගෙනකම් මං රාජ්‍ය අදු කරනවා සමනියාව. හතරවෙනි වතාවේ කිව්වාම බුදුරජාණන් වහන්සේ වදාලා, මං යන්නේ, ඔබට කැමති එකක් කරහා කිව්වාම කිව්වා, මං කියන එක එහෙනම් මං ප්‍රශ්න අහනවා, ඔබට උත්තර දෙන්න බැරි වුණොත් මං පිස්සුවට වුණා. ඔන්න යකුන්ට කරන්න පුළුවන් ඒවා, මොකද කරන්න පුළුවන්, පිස්සුවට වන්න පුළුවන්. මං හදවත පලනවා, හાર્ට් එකක් හදනවා. ඔන්න යකුන්ට කරන්න පුළුවන් තව එකක්, හාටට. එතකොට කිව්වා ඊළඟට, මං කකුල් කෙටියෙන් අල්ලලා ගඟෙන් එහාට වීති කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා, යක්ෂය, මේ දෙවියන් මරුන් බබුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඔය ජාතිය වැඩක් කිසිම කෙනෙකුට කරන්න බෑ. හැබැයි උඹ ප්‍රශ්න අසාපන් කිව්වා. මේ ප්‍රශ්න යකුන්ගේ පරම්පරාවෙන් ආපු ප්‍රශ්න. යක්ෂ පරම්පරාව හිටපු මුල යක්කු කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නවලට කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. ඊට පස්සේ යක්කු ඒක ඒකුන්ගේ සම්පත්තියක් හැටියට අරගෙන ආවා. කාලය ගියම උත්තර ටික නැතුව ගියා, ප්‍රශ්න ඉතුරු වුණා. ඊට පස්සේ යක්කු පරම්පරාවෙන් මේ ප්‍රශ්න ටික ඉගැන්නවා, මේ ප්‍රශ්න විශේෂ ප්‍රශ්න, මේවට ලේසි පුතිකුට උත්තර දෙන්න බෑ කියලා. ඊට පස්සේ මොකද වුනේ, බුදුරජාණන් වහන්සේ කිව්වා, පුච්චේ අදාකංක සීති, ඔබ කැමති ඒ ප්‍රශ්න ටික අසාපන් එහෙනම් කිව්වා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අලව්‍යකා ඔන්න ප්‍රශ්න අහන්න පටන් ගත්තා.
මොකක්ද අහන්නේ ඉස්සෙල්ලා? කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං, පුරුෂයා සතු ශ්‍රේෂ්ඨ ධනය කුමක්ද? ඔන්න අහපු පළවෙනි එක. පුරුෂයා සතු ශ්‍රේෂ්ඨ ධනය කුමක්ද? මේ කාලේ නම් කියයි පුරුෂයා සතු ශ්‍රේෂ්ඨ ධනය උගත්කම. උගත්කම කියයිනේ මේ කාලේ. ඒක කියයි අතේ කියක් හරි තියෙන එක. හොඳ රස්සාවක් තියෙන එක. මේවා තමයි දැන් කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒකෙදි භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නේ කොහොමද? සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං, පුරුෂයා සතු ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාවයි. එහෙනම් වර්තමාන මිනිසයා ඊ ධනෙන් යුක්තදී ධනෙන් තොරයිද? ඒ ධනෙන් තොරයි. ශ්‍රද්ධාව ඇති කරන්න අපි ධනෙ හදා දෙන්න හදනවා හදනවා, ධනෙ ගන්නෙ නෑ. දිලිඳු බවින්ම වාසය කරනවා. දිලිඳු බවින්ම වාසය කරනවා. නැකත් කේන්දර නිමිති හොය හොයා දිලිඳු බවින්ම වාසය කරනවා. ඊළඟට ඒ යන්ත්‍ර මන්ත්‍ර පස්සේම ගොහින්, ඊළඟට අමනුෂ්‍යයන් ඇදහිල්ලේම ගොහින්, කේන්දර නිමිති බලබලා ගොහින් දිලිඳු බවින්ම වාසය කරනවා. ඉහළ තලයේ ඉඳලා පහළ දක්වා දිලිඳුයි. ඇයි? සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ටං, මේ මිනිස්යාට තියෙන ශ්‍රේෂ්ඨ ධනය ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තුළ තමයි සරණ පිහිටන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව දවසක් ශ්‍රද්ධාව කොතැන්හි දැක්ක යුතුද? චතුසු සෝතාපට්ටි අංගේසු. ශ්‍රද්ධාව පේන්නේ කොහෙද කියලා ඇහුවා. සෝවාන් අංග හතරේය. සෝවාන් පුද්ගලයා තුළ තියෙන අංග හතරේය ශ්‍රද්ධාව පේන්නේ. එතකම් මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියලා කිව්වට ශ්‍රද්ධාව මනාවකට පිහිටියේ නැත්තම් දිලින්දෙක්මයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයාට කිව්වා, ශ්‍රද්ධාව තමයි ධනය. සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටං, කිංසු සුචින්නෝ සුඛමාවහාති, කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? මේ කාලණං කියයි හොඳට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත්, එහෙම නැත්නම් කියයි හොඳට ඩිග්‍රියක් ගහගත්තොත්, එහෙම නැත්නම් කියයි හොඳ කෝස් එකක් කළොත්. මේක කියනවා ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති. මොකද හේතුව? මේ කාලේ මිනිසුන්ට මරණය මෙපිට විතරයි ඔක්කොම තියෙන්නේ. සංසාර කතාව අපි කතා කරන වෙලාවට විතරක් චුට්ටක් කතා කරනවා, ඊට පස්සේ මතක නැහැ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙමෙයි. සංසාරයේ ආපු කෙනෙක්ට මේ ආත්මය තුල ලබන දේ ඊළඟ ආත්මේ තීරණාත්මක සාධකය. දැන් ඔබේ ජීවිතේ ඔබ සාර්ථකව ගෙවුවද කියලා හොයාගන්නේ දැන් නෙමෙයි, ලබන උපතින්. ඊළඟ ආත්මේ උපත තීරණය කරන්නේ තමන් ගත කරපු ජීවිතේ කොතනද කියලා, කොහොමද කියලා දැන් නෙමෙයි. දැන් ඕන විදියට ඉන්න පුළුවන්. මම මෙහෙමයි, අරයා මෙහෙමයි, අහවලා මෙහෙමයි, මම මෙහෙමයි කියක ඉන්න පුළුවන්. හැබැයි මෙරිලා උපදින තැන තමයි තමන් හිටපු තැන තීරණ වෙන්නේ. තමන් ගත කරපු ජීවිතේ තීරණ වෙන්නේ ඊළඟ ආත්මෙන්. ඊළඟ ආත්මේ දෙවියන් අතර නම් ඉන්නේ, ආපස්සට බලද්දි ගෙවු මනුස්ස ජීවිතේ සාර්ථකයි. ඊළඟ ආත්මේ සතර අපාය නම් ඉන්නේ, ආර්යපෝද තොගයක් වෙලා, බොහෝ අකුසල් වෙලා වෙස්වලාගෙන ඉඳලා තියෙන. ආන් ඒකයි. එතකොට ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති, ධර්මයේ පුරුදු කළොත්, ධර්මයේ තමයි දාන සීල භාවනා ආදීන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ සත්පුරුෂ ගුණධර්ම. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති, කිංසු හවේ සාදුතරං රසාණං, මේ සියලු රසයන්ට වඩා අග්‍ර රසය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ සච්ඡං හවේ සාදුතරං රසාණං, සියලු රසයට වඩා සත්‍ය රසය. සත්‍ය කියලා මෙතන කිව්වේ ඒකාන්ත සත්‍ය, අමා නිවන.
අමා නිවන තරම් වෙන රසයෙන් යුතු සත්‍ය රසයක් ලෝකේ නෑ කිව්වා. ඊළඟට ඇව්වා කතන් ජීවින් ජීවිත මහු සෙට්ටන්ති, කවර ජීවිතයක් ගෙව්වහමද ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ. පඤ්ඤා ජීවින් ජීවිත මහු සෙට්ටන්, ප්‍රඥාවෙන් ගත කරපු ජීවිතයේ තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු ශ්‍රාවකයෝ, ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා, පැවිදි ශ්‍රාවකයෝ ඉන්නවා, ප්‍රඥාවෙන් ජීවිතය ගෙවපු ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨ ජීවිතය. මොකද හේතුව? ගෙවලා තියෙන ධර්ම මාර්ගයේ, ධර්ම මාර්ගයේ ජීවිතේ ගෙවලා තියෙන්නේ. පඤ්ඤා ජීවින් ජීවිතම උසිට්ටා. ඊට පස්සේ ආලවක අහනවා කතං සුතරති ඕගං. එහෙනම් කියන්න කිව්වා මේ ඕගය සැඩපහර, ඕග හතරක් තියෙනවනේ. කාමෝග කාමේ නැමැති සැඩපහර, භවෝග භවේ නැමැති සැඩපහර, දිට්ඨියෝග දෘෂ්ටි නැමැති සැඩපහර, අවිජ්ජාෝග අවිජ්ජා නැමැති සැඩපහර. මේ සැඩපහර ප්‍රහාණය වෙනවා හතර විදියකින්. දෘෂ්ටි නැමැති සැඩපහර ප්‍රහාණය වෙනවා සෝතාපන්න වීමෙන්. කාමෝගය කියන සැඩපහර තුනී වෙනවා සකදාගාමි වීමෙන්. කාමෝගය කියන එක ප්‍රහාණය වෙනවා අනාගාමි වීමෙන්. භවෝග අවිජ්ජායෝග කියන සැඩපහරවල දෙක ප්‍රහාණය වෙනවා අරහත් ඵලෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කතංසු තරති යෝගං සද්ධාය තරති යෝගං, ශ්‍රද්ධාවෙන් තමයි ඕගේ පටන් ගන්නෙ. එතර වෙන්නේ සද්ධාවෙන් තමයි මේ දෘෂ්ටි කියන සැඩපහරෙන් ගැලවිලන්නේ. දැන් පේනවද? ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා කියනවා මේ දෘෂ්ටි නෙමෙයිද? ඊළඟට අනිත්‍ය කියන්නේ ඕක නෙමෙයි, මේ අනිත්‍ය කියන්නේ මේක කියලා උගන්වනවා. මේ දෘෂ්ටි නෙමෙයිද? පටිසම්පාදේ මේක නෙමෙයි පටිසම්. පොකිරිසා කියන්නේ පොකුරු වශයෙන් ඉරිසියා කරපු නිසා පොකිරිසා. එහෙම උගන්වන්නේ දැන් බණට. මේ දෘෂ්ටි නෙමෙයිද උගන්වන්නේ? මේ ඔක්කොම උගන්වන්නේ දෘෂ්ටි. දෘෂ්ටියේ බස්සනවා මිසක් දෘෂ්ටියෙන් එතර කරවන්නේ නැහැ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ දෘෂ්ටියේ බස්සන එක නෙමෙයි, දෘෂ්ටියෙන් එතර කරවීම. ඒ එතර කරවන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙන්නේ. සද්ධාය තරති යෝගං. ඊට පස්සේ යනවා කතංස තරති අන්නවං. අන්නවං කියන්නේ මොහොද? ජලනිධිය, සාගරය. මේකෙන් එතර වෙන්නේ කොහොමද කියලා අහනවා. මේකෙන් එතර වෙන්නේ අප්‍රමාදේන, ශ්‍රද්ධාවෙන් සෝතාපන්න භාවයට පත්වෙච්ච කෙනා. ඊට පස්සේ යා අප්‍රමාද ගරුකෙක්, අප්‍රමාද බවට ගරු කරන කෙනෙක්. එයා අප්‍රමාදීව වීරිය කරනවා. ඊළඟට කතාංස දුක්ඛං අච්චේති, විරියෙන දුක්ඛං අච්චේති. වීරියෙන්මයි දුක ඉක්මවා යන්නේ, වීරියෙන්මයි ඒ කටයුතු කරන්නේ, වීරියෙන්මයි දුක. කතාංස පරිසුජ්ජති, පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාව සම්පූර්ණ වුනම රහත් ඵලින් පිරිසිදු බව ලබනවා. පුදුම සහගතයි පින්වත්නි. මේ පළවෙනි ප්‍රශ්නේ, මේ දැන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා මම ඔබට. කිව්වා මතකද, ආලවක තුල තියෙනවා සාමාන්‍ය මිනිසෙකුට පිළිදෙන දුර්ලභ එකක් ආලෝකයක ඇතුලේ. මොකද්ද? යෝනිසෝ මනසිකාරී තියෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. ඔන්න දැන් සද්ධර්ම ශ්‍රවණේ ඇහෙනවා. ආලෝක ගිහිත යෝනිසෝ මනසිකාරී වැඩ කරනවා. ආය අමුතියෙන් මං දැන් යෝනිසෝ මනසිකාරී ඇති කරගන්න ඕනේ, මම දැන් යෝනිසෝ මනසිකාරී යෙදෙන්න ඕන කියලා එකක් නැහැ. අපි කියමු මලක් තියෙනවා හොඳට මෝරලා, හිරු කිරණ මලට වැටෙනවා. එතකොට මලේ පිටි කල්පනා කරනවද දැන් හිරු කිරණ වැටෙනවා, දැන් මම පිටි දිග අරගන්න ඕනේ කියලා. හිරු කිරණ වැටෙනකොට මලේ ස්වභාවය තමයි පිටි දිග ඇරිල්ල. ඒ දෙක එකට සිද්ධ වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාගේ ස්වභාවය තමයි ධර්මය යනකොට ඒකට අනුකූල මනසිකාරය යදින එක. ආයේක මහන්සි ගන්න කියලා කෘතිමව මේ ආරෝපණය කරගන්න එකක් නැහැ. එතකොට ඔන්න ආලවක පළවෙනි ප්‍රශ්නේ ඇව්වා, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඇව්වා. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ ඇව්වේ? කතංසු තරති යෝගං, කතංසු තරති අන්නවං, කතංසු දුක්ඛං අච්චේති, කතංසු පරිසුජ්ජති. මේ හතර ඇහුවා. බුදුරජාණන් වහන්සේ උත්තර හතරක් දුන්නා. මොකද්ද? සද්ධාවෙන් ඕගේ තරණය කරයි, ඕගේ කිවි සැඩපාර. අප්‍රමාදීව සසර සයුරින් එතර වෙයි. වීරියෙන් දුක ඉක්මවා යයි. ප්‍රඥාවෙන් පිරිසිදි වෙයි කිව්වා.
ඒ කියනකොටම ආලවක සුවම් පල්ලිට පත් වුණා. කොහොම එකෙක්ද නවවිධ වර්ෂාවල් හෙල්ලපු දුස්සාවිදින් දමලා ගසාපු මරඤ්ඤං කියලා ආපු සුවන් වුණා. අපි මේ වැඳගෙන ධර්මය අහනවා, ලියනවා, හරිගස්සනවා, මඩීමයි. මල පිපෙන්නේ නැහැ. ඇයි හේතුව? මලක් නැහැ. මඩ විතරයි. පැලේ තියෙන දෙපෑ හිරු වෙනකට පිපෙන්න. ඉවසාගෙන හිටින් කිව්වේ ඒකනේ පැලේ පැල වෙනකන්. ඊට පස්සේ මඩ නා ගන්නවා. එතකොට මේ කාලේ මිනිස්සයාට අපි පැහැදිලිව කිව්වා යෝනිසෝ මනසිකාර්යය නැtei කිව්වට කමක් නැහැ කියලා. එච්චරටම මිනිස්සයාගේ හැකියාවක් නැහැ. ඊළඟට පැහැදිලිවම තේරෙනවා දැන් ওই භාවනා කරනවා කියන තැන්වල ගිහිල්ලා ওই මගපල කීකී ඔක්කොම වෙන්නේ තමන්ගේ හිතටම තමන් මෝහණී වීම. ඇත්ත මාර්ගඵල නම් ওই අවුල් හටගන්නේ නැහැ. ඔක මෝහණයක්මයි. ඉතින් මෝහණයටපත් වුණාට පස්සේ හිතෙන් මව මව දෙනවා ඉල්ලන දේ. යථාභූත ඥානෙ නෙමෙයි ඒක. හිතින් මව මව දෙන්නේ මොහොනේ නිසා. භවනා වලට ගිහපු අයත් තියෙන්න බලන්න භවනා කරලා අදිෂ්ඨාන කරපු ගමන් ඉවයිනවා. ඒ මොහොනේ. ධර්මාර්ගයේ අදිෂ්ඨාන කර කර ගන්න එකක් නෙමෙයි. ඒක ස්වාභාවිකව ගුණධර්මයන් එක්ක වැඩෙන එකක්. ස්වාභාවිකව ගුණධර්මයන් එක්ක වැඩෙන එක ගුණධර්ම මතම තියෙන එකක්. එතකොට යථාභූත ඥානය ඇති වෙනකොට ඒක ගුණධර්ම මත වෙන එකක්. ඉතින් මිනිසුන්ට එහෙම අද කාලේ ඉවසගෙන ගුණධර්ම පුරුදු කිරීමේ හැකියාවක් නැහැ. ඇයි? ශක බහුලයි. ශක බහුල නිසා එහෙමයි දුවනවා. දුවලා වුණ ආර්ය පෝදත් කරගෙන අවසන් වෙලා අනේ මේ උදිරිගේ මිනිස්සු මරණින් මත්තේ අපාගත වෙනවා. ඔන්න දැන් සෝතාපන්න ඵලයට පත් වුණ ආලවක මේ ධර්මයේ අසමින්. එතකොට ඒක වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාවෙන්. තමන්ගේ යෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ආලවක කතාංස ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබන්නේ කොහොමද? කතාංස වින්දති ධනං ධනෙ ලැබෙන්නේ කොහොමද? කතාංස කිත්තිම් පප්පෝති කීර්තිය පැතිරෙන්නේ කොහොමද? කතා මිත්තානි ගන්තති මිත්‍රයන් ලැබෙන්නේ කොහොමද? අස්මා ලෝකා පරන් ලෝකං කතම් පිච්ච නසෝචති මෙලවින් පරලෝ ගියාට පස්සේ ශෝක නොකර ඉන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධාහනෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. නිවනට පමුණුවන රහතුන්ගේ ධර්මය අදහාගෙන සුසුසා ලබති පඤ්ඤං හොඳට හවන් දීලා අසාගෙන හිටියොත් ප්‍රඥාව වැඩි. අප්‍රමත්තෝ විචක්ඛනෝ අප්‍රමාදීව විචක්ෂණව. විචක්ෂණව කිව්වේ නෝනින් යුක්තව. නෝනින් යුක්තව. ඉතින් මේ කාලේ මිනිස්සුන්ට නැහැ කියලා කියන්නේ බොරුවට නෙමෙයි අපි. නැහැ මිනිස්සුන්ට ඒක. තියෙනවනම් පැහැදිලිව පේනව නෝයි. නැති නිසා නැතිකම පේනවා. එතකොට අපි කියනවා නැහැ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පතිරූපකාරී දුරවා. පතිරූපකාරී කියලා කියන්නේ ඒ උවමනාදී උවමනා කටයුත්ත මනාකොට කිරීම. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ අපි කියමු සීලේ සමාදන් වුණා කියලා අටංග පොසතේ. එහි මනාකොට අටංග පොසතේ සී පිටලා 100න් දවස ගෙවුවොත් පතිරූපකාරී. ධර්මයෙන් මනාකොට මෙනෙහි කරගෙන පුරුදු කරනවා නම් පතිරූපකාරී. දුරවා කිව්වේ වගකීම දරනවා එක. වගකීම දරනවා. උත්තාත උත්තාන වීරියෙන් යුක්තයි. වින්දති ධනං ආන්නේම කෙනා ධනිය උපයනවා. උත්තාත වින්දති ධනං ධනිය උපයනවා. සච්චේන කිට්ටිම් පප්පෝති සත්‍ය සත්‍යේ පිහිටලා සිටීම නිසා කීර්තියටපත් වෙනවා. දදම් මිත්තානි ගන්තති යාළුවන් ලබා ගන්න කැමති කෙනෙක් දෙන්න කියනවා. පරිත්‍යාග කරන්න. එතකොට පරිත්‍යාගය නිසා කියනවා යාළුව ඇති වෙන්න.
එතකොට බුදුරජාණන් වහන්සේ අනා යස්සීති චතුරෝ ධම්මා සද්දස්ස ඝරමේසිනෝ. ගිහිගෙදර වාසය කරන සදහවත් කෙනෙකුට මේ කරුණු හතරක් තියෙනවා. සත්‍යය සත්‍යං, ධම්මෝ ධර්මය, ධිටි ධිටි කිව්වේ වීරියෙන් යුතු ප්‍රඥාව, ඡාගෝ ත්‍යාගය. මේවා තියෙනවනම් සවේ පෙච්ච නොසෝචති ඔහු කවදාවත් පරලෝදී ශෝක කරන්නේ නැහැ කිව්වා. එහෙනම් පරලෝදී ශෝක නොකරන්න අපි ළඟ තියෙන්න ඕනේ කරුණු හතරක්. එක තමයි සත්‍ය. බොරුව නෙමෙයි. තමන් ළඟ තියෙන්න ඕනේ මොකද්ද? සත්‍ය තියෙන්න ඕනේ. ඊළඟට තමන් ළඟ තියෙන්න ඕනේ ධර්මයේ තියෙන්න ඕනේ. ඊළඟට තමන් ළඟ තියෙන්න ඕනේ වීරියවන්ත වූ නෝන. දිටි කියන්නේ ඒක. ඊළඟ එක තමන් ළඟ තියෙන්න ඕනේ අත්හැරීම, ත්‍යාගය. මේ හතර තියෙනවා නම් අස්මා ලෝකා පරණ ලෝකං ඒවම් පිච්චන සෝචති. මේ මෙලොවින් පරලොවට ගියාට පස්සේ ඒ බඳු එක්කන ශෝක කරන්නේ නැහැ කියලා. එහෙනම් ශෝක නොකරන්ට නම් මේවා තියෙන්න ඕනේ. මේවා නැත්තම් පරලොව මුකුත් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනවා ආලෝකකින්, ආලෝක ඔය ඕනතරම් ශ්‍රමණ බ්‍රාහ්මණෝරු ඉන්නේ. ඉංග අඤ්ඤේපි පුච්චස්සු පුතු සමන බ්‍රාහ්මණේ. ඔය ඕනතරම් ඉන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණෝරු. අහන්න කියනවා කියලා. අහන්න මේ සත්‍යයයි ඉන්ද්‍රිය දමනයයි ත්‍යාගයයි ඉවසීමයි කියන මේවට වඩා දේවල් තියෙයිද කියලා. මේ කියන්නේ ගුණධර්මනේ. සත්‍යවාදී වීම, සත්‍ය පිහිටා සිටීම. මේ මොනවද? ගුණධර්ම. ඉන්ද්‍රිය දමනී ගුණධර්ම. ඡාග අත්හැරීම, ත්‍යාග ගුණධර්ම. කන්ත්‍යාභියෝ කන්ති ඉවසීම ගුණධර්ම. මේවා මේවට වඩා උතුම් දෙයක් තිබේදයි කියලා අනිත් අය ගුණත් අසාපං කිව්වා. එතකොට ආලවක කියනවා කතන්න දානි පුච්චයම් පුතු සමන අනිත්තුන්න අනිත් සමන බ්‍රාහ්මණයන්ගේ මං දැන් ආයාසන්නේ මක්කටද? කවුද කියන්නේ? ආලවක කියනවා සෝවන් අජ්ජ පජානාමි යෝ වත්තෝ සම්පරායිකෝ. මරණින් මත්තේ ජීවිතයේ අර්ථය ගැන මං දැන් දන්නවා නොවැ. ඔන් යකා කිව්වා. ඊට පස්සේ කියනවා අත්තාය වත්ත මේ බුද්ධෝ වාසා යාල විමාගමානේ මේ මගේ අලව් භවනට භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ මා කෙරෙහි අනුකම්පාවෙන්මයි. සෝවං අජ්ජ පජානාමි යත්ත දින්නම් මහප්පලන්. දැන් මන් දන්නවා, අද මන් දන්නවා කාට යම කාට දුන්නොත්ද යමක් මහත්ඵල වෙන්නේ. ඒ කියන්නේ අග්‍ර දක්ෂිනෙය. කවුද අග්‍ර දක්ෂිනෙය? අග්‍ර දක්ෂිනෙය කවුද? බුදුරජාණන් වහන්සේ. දක්ෂිනාවන්ගෙන් අග්‍ර. දක්ෂිනා කියන්නේ දාණය දීමට අග්‍ර. කවුද? බුදුරජාණන් වහන්සේ. අග්‍ර දක්ෂිනියෙන් වහන්සේ මම දැන් දන්නවා කිව්වා. සෝහං විචරිස්සාමි ගාමා ගාමං. මං ගමක් ගමක් ගාන යනවා කිව්වා. නගරක් නගරයක් ගාන යනවා කිව්වා. කවුද? ආලවක යනවා කිව්වා. නගරයක් ගාන මොකද්ද? නමස්ස මානෝ සම්බුද්ධං. මං භාග්‍යතුන් වහන්සේට වැඳ වැඳ යනවා කිව්වා. ධම්මස්සච සුධම්මතං. ධර්මයට වැඳ වැඳ යනවා කිව්වා. අනුත්තරු පුරිස ධම්මසාරති. මේ වගේ ශාස්ත්‍රඥ වහන්සිනමක් වෙන ලෝකෙ කොයිද? මොනාගමකද මේවා තියෙන්නේ? මොන කොහෙද තියෙන්නේ විස්තර? මේ වගේ දේවල් ආශ්චර්ය අද්භූත දේවල්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔන්නේ ධර්මකතාව කළා. ධර්මකතාව කළා. දැන් ඔන්න ආලවක දමණය වුණා. ආලවක දමණය වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ කිය කී ඉන්න පටන් ගන්නකොට ඕන් එළි වුණා. එතකොට මේ රාත්‍රී පුරාම යුද්ධෙත් කරලා ආලෝක දමනයත් වෙලා ආලෝක දැන් මාර්ගඵලලාභී ශ්‍රාවකෙක්. එතකොට ඔන්න රාජපුරුෂය එනවා. අලව් කුමාරයා සරසාගෙන පූජා වට්ටියකුත් අරගෙන ඕන් එනවා. ඔන්න දැන් පේනවා නුගරුක් සෙවණේ ඉන්නවා. කවුද?
භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා යකා ප්‍රකෘති වෙස්ෙන් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳගෙන ඉන්නවා පේනවා. එතකොට රාජපුරුෂයෝ අලව කුමාරය අරන් එනකොට නුගරුක ගාවෙන් ඇහෙන්න ගත්තා සාදු සාදු කියන සද්දයක්. එතකොට රාජපුරුෂයෝ කල්පනා කළා, හෑ මොකද්ද මේ සාදුකාර සද්දේ? භාග්‍යතුන් වහන්සේට හැර වෙන කෙනෙකුට මේ වගේ සාදු නාදයක් පවත්වන්න කවුරුවත් නැහැ. අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩමවවද්ද කියලා බැලුවා. බැලුවම භාග්‍යතුන් වහන්සේගේ ශරීර ආලෝකේ විහිදෙනවා. ඉතින් දැන් නිසැක වුණා. දැන් මිනිස්සුන්ට දැන් බය නැහැ. වෙනදට කිට්ටු වෙනකොට බය ගැහි ගැහිනේ මිනිස්සු ඉන්නේ. මිනිස්සුන්ට බය නැහැ. බය නැතුව නුගුරුක යටට ආවා ළමයන්ට අරගෙන. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන භාග්‍යතුන් වහන්සේට වන්දනා කරගෙන ඉන්න අලව්‍යකා. මිනිස්සු ගිහින් අර පූජා වට්ටියයි ළමයාවයි දික්කලා මෙහෙම. දික්කලා කිව්ව ඕන් යකෝ බිල්ල. ඕන් අපි බලි බිල්ල දෙන්න ආවා. දැන් මේක ගන්නින් එක්කෝ මේක අනුභව කරපන් කැමති දෙයක් කරහන් කිව්වා. දැන් මේ සෝවාන් වෙලානේ. යකාට දැන් වස ලැජ්ජාව. යකා දිම් බලාගෙන ඇඹරෙනවා. ඊට පස්සේ යකා ඇඹරි ඇඹරි අහා එහෙනම් දෙන්නකෝ කියලා ගත්තා අලව කුමාරය යකාගේ අතට. ආරං කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුමාරයා මට එවලා තියෙන්නේ. මම භාග්‍යතුන් වහන්සේ කෙරෙහි අනුකම්පා උපදවාගෙන භාග්‍යතුන් වහන්සේ මේ දරුවා පිළිගන්නාසේක්වා. මේකේ තියෙනවා බුදුරජාන් වහන්සේ අත් දෙකට ගත්ත ළමයා. ඇයි මේ කවුද? කල්ප ලක්ෂයක් පෙරුම් පිරු පුතා. කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පුරලා අගතනතුරු ලබන උපාසක බවට පින් පුරවාගෙන ආපු කෙනා තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ අතට දුන්නේ. භාග්‍යතුන් වහන්සේගේ අතට දෙන ගමන් අලව්‍යකා ලස්සන ගාතාවක් කියනවා. ඉමං කුමාරං සත පුඤ්ඤ ලක්ඛණං සබ්බංගු පේතං පරිපුන්න ව්‍යංජනං. බලන්න භාග්‍යතුන් වහන්සේ අනේක ශ්‍රීයෙන් යුතු ලස්සන කුමාරයා. උදග්ග චිත්තු සුමනෝ දදාමිති මං පහන් සිතින් ඔද වැඩුණු සිතින් සතුටු සිතින් ඔබට ඔබ වහන්සේට දෙන්නවා. පටිග්ගහ ලෝකහිතාය චක්කුමං. නොනැතියන් වහන්සේ ලෝකයට අනුකම්පාවෙන් මේ දරුවා පිළිගන්නාසේක්වා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ කිරි දරුවා අතට ගත්තා. අරගෙන භාග්‍යතුන් වහන්සේ වදාලා දීගායුකෝ හෝතු අයං කුමාරෝ. බුදුරජාණන් වහන්සේ ගාතාවක් වදාරනවා. දීගායුකෝ හෝතු අයං කුමාරෝ, මේ කුමාරයාට දිගාසිරි වේවා. තුවංච යක්ඛ සුකිතෝ භවාහි, යක්ෂය තුපත් සුවපත් වේවා. අභ්‍යාදිතා ලෝක හිතා තිට්ඨත, ලෝකයා කෙරෙහි මෙත් කරුණාවෙන් වාසය කරන්න. අයං කුමාරෝ සරණමුපේති බුද්ධං, මේ කුමරා බුදුන් සරණ ගියේය. අතර අරන් කියනවා, අයං කුමාරෝ සරණමුපේති ධම්මං, මේ කුමරා දහම් සරණ ගියේය. අයං කුමාරෝ සරණමුපේති සංඝං, මේ කුමරා සංඝුන් සරණ ගියේය කියලා මේ කුමාරයාව රාජපුරුෂයන්ට මෙමු දික් කරනවා. එතකොට රාජපුරුෂය ආයමත් කුමාරයාව කාගේ අතින්ද ගන්නේ? දැන් කුමාරයව ආපහු රාජපුරුෂය ගන්නවා. කාගේ අතින්ද ගන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අතින්. එතකොට කුමාරයාව ඉස්සල්ලාම දුන්නේ කාගේ අතටද රාජපුරුෂය ඇවිල්ලා? අලව්‍යකාගේ අතට දුන්නා. ඔන්න අලව්‍යකා අතට ගත්තා. ඊට පස්සේ අලව්‍යකායේ කුමාරයා කාගේ අතටද දුන්නේ? භාග්‍යතුන් වහන්සේගේ අතට දුන්නා. භාග්‍යතුන් වහන්සේ කුමාරයා කාගේ අතටද දුන්නේ? රාජපුරුෂය අතට දුන්නා. අතින් අතට ගිය නිසා කුමාරයාට නම වැටුණා හත්තක ආලවක. ඊට පස්සේ උන රජුරවන්ට මේක ආරංචි වුණා. හෝගාලා යකා මෙහෙම දමණය වුණා. දැන් ඉතින් රජුරවන්ට හරි සතුටුයි. ඇයි? රජුරෝ මරණ බයි නිදහස් වුණා. ඊට පස්සේ රජුරෝ
සේනාවත් එක්ක රාජ ආවා. ඇවිල්ලා දැන් මේ මහා ඒක කෝලාහල වුණ අලවු නගරේ මෙහෙම භයානක අමනුෂ්‍යයන් අපි පීඩා විඳ විඳ හිටියා. දැන් ඉතින් එහෙම බේරන්න කවුරුත් නැහැ. දැන් ඉතින් ඉන්දියාවේ තියෙන බිලි පූජාමයි. ඒ කියන්නේ Hindu ආගමේ ඔය උගන්වන දෙයත් එක්ක මිනිසුන්ගේ තියෙන දෙයත් එක්ක නපුරු කමේ කෙළවරේ වාසය කරන්නේ. ඒක හොඳට ඉගෙන ඒ Hindu ඉතිහාසය ඉගෙනගත්තේ දන්නවා. ඒ නැති අය දන්නේ නැහැ ඒක. ඒ අමනුෂ්‍යයන්ගේ හරහා තියෙන නපුරුකම ඉන්දියාවේ බුද්ධ ශාසනය විනාශ කරපු හැටි, පිරිස මරපු හැටි, හිට්ලර් මොකද්ද කරලා තියෙන්නේ, බමුණුනි විනාශ කළේ, ඒකනේ බලන්න ඕන ඉතිහාසෙ. ඒ ඔක්කොම කලේ අමනුෂ්‍ය බලය අරගෙන, සිව බලෙන් ඔක්කොම කලේ. එතකොට ඔන්න මේ හැම තැනම පැතිරිලා ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න නගරේ පිඬු තිඟා වැඩියා. පිණ්ඩපාති වැඩලා ඔන්න එක්තරා රුක්මුල්ලක වාසය කළා. ඔන්න මහජනයයි නගරවාසීන් ඔක්කොම එකතු වුණා. ඊට පස්සේ රජුරු අහනවා, අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔය අකා මහා බීසුණුයි, මහා දරුණී යෝක මගු මාව අතින් අල්ලගත්තා, මාට නිදහස දුන්නේම නැහැ, මේ අපි ඔක්කොම බිලි පූජාවල් වලට අපි අහු වුණා, අපිට ගැලවෙන්න බීදයක් නැතුව හිටියේ, අනේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද උනේ කියලා ඇහුවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, පින්වත්නි මේ මෙහෙම මේ නවවිධ වර්ෂාවක් හෙලාගෙන ඇවිල්ලා දුස් ආයුධිනුත් ගැහුවා, මම මේ ධර්මයෙන් දමණය කළා, දැන් ඉතින් සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නේ කිව්වා කියලා මේ ආලවක සූත්‍රයේ මිනිසුන්ට කිව්වා. ඒක සඳහන් වෙනවා එතන හිටපු 84,000ක් දෙවියන් මිනිසුන් සහිත පිරිස මාර්ගඵල ලැබුවා ඒ ආලවක සූත්‍රය අහලා. ඊට පස්සේ රජුරෝ මොකද කළේ, නගරේ අලව නගරේ තිබිලා තියෙනවා වෛශ්‍රවණ දෙවියන් නමින් දෙවොලක්. දැන් මේ හැමතැනම තියෙන්නේ ගස් යට අටෝ අටෝ අපි මොනවද කියන්නේ දේවාල තියෙන්නේ ගස් යට, ඒක ගණේෂ්ගේ එක එක දේවල් ඔක්කොම Hinduනේ, බෞද්ධ නෙමෙයිනේ එකක්වත්. එතකොට ඒ කාලේ තිබිලා තියෙන වෛශ්‍රවණ දිව්‍ය රාජයා වෙනුවෙන් දෙවොලක්, ඒ වෙද්දිත් වෛශ්‍රව දිව්‍ය රාජයා වෙනුවෙන් දෙවොල් තිබිලා මේ භාගතුනාච වැඩින් දෙද්දී රජුරු වෛශ්‍රවණ මහා රාජස්ස භවන සමීපේ යක්කස්ස භවණං කත්තා, වෛශ්‍රවණ දෙවියන්ගේ භවන ළඟ අලව් යකාට භවණක් කළා රජුරු. දැන් බලන්න මේ මිනිස්සුන්ගේ තියෙන මොනවා හරි ගුණයක් නෙමෙයි. ඒ භාගතුනාංශ වැඩේදි දෝක තමයි අපි මනුස්සංග බිල්ලට ගත්තේ, අනේ භාගතුනාංශ ඕක පරසක්වලට ගහන්න කියලා නං කියන්න දෙපැ. කිව්වද මිනිස්සු? නෑ. ඒ මිනිස්සු මොකද කළේ? භවණක් දාලා තත්ත පුප්ප ගන්ධ ආදී සක්කා රූපේතං නිච්ච බලින් පවත්තිංසු. ඊට පස්සේ මොකද කළේ? මල්, සුවඳ, කිරිබත් ආදී නිතර පූජාවල් පවත්වන්නට ගත්තා කියනවා ආලවකට. මේ සෝතාපන්න වෙච්ච යක්ෂයෙකුට ඒ මිනිසු කළා තියෙන දැන් බුදුරජාන් වහන්සේ නම් ඒක තහනම් කරන්න එපා. උඹලා පිස්සුද, දැන් උඹලා ඔක කරන්න එපා කියලා. නෑ, සැලකීම කියන එක, දානය කියන එක බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා නෑ. සරණියම තිරුවන් සරණ හිටියේ. දැන් කාලේ එහෙම එකක් නෙමෙයි, සරණනි නැත්තේ. බොරුවට යමක් කරන්න ඉස්සෙල්ලා බොරුවට සරණ කියනවා. සරණ කියලා අනිත් පැත්තට සරණ යන්නේ අමනුෂ්‍යාව. ඒකස අමනුෂ්‍ය ග්‍රහණය තමයි ඉන්නේ. ඉතින් මේ කාලේ මිනිස්සෙක් සුගතිය යනවා කියන්නේ පුදුම සාගත දෙයක්. සුගතිය යනවා කියන්නේ පුදුම සාගත දෙයක්. ඒ තරම්ම මේ මිනිස්යාට ගුණ ධර්මයන්ගේ තද පරිහානිය, පොඩි එකක් නෙමෙයි තද පරිහානියක් තියෙනවා. ඒ පරිහානිය දවසක් රාත්‍රියේ ගෙවිලා උදේ වෙනකොට පිරිහිලා. එච්චර වේගවත් පරිහානියක් තියෙනවා. ඒ නිසානේ දැන් මේකේ දැන් මත්කොඩු මද්ද්‍රව්‍ය වෙලාගෙන තියෙන්නේ මේ සමාජේ. වෙලාගෙන තියෙන්නේ අශීලාචාරකම්, වලත්තකම් වෙලාගෙන තියෙන්නේ. ඊළඟට අනුන්ට ගැරහීම, ඇයි භාගතුන් වහන්සේටත් ගරහනවා, භාගතුන් වහන්සේ උපම්බිමටත් ගරහනවා,
භාග්‍යතුන් වහන්සේට පුදණීමට ගරහන. දැන් ඔන්න අපිට මතකයි මේ කාලේ දැන් ලෝක කොළඹ නැද්ද? ඔයගොල්ලෝ කොළඹ ගිහින් ඉන්නෝනේ. විශාල හෝටල් දැකලා තියෙනවද? තට්ටු කරනම් උස හෝටල්. අලුතෙන් ශ්‍රින්ගිල්ලා කියලා අලුතෙන් හෝටලයක් හැදුවා මං හිතන්නේ සිංගප්පූරින්ද කොහෙද ඇවිල්ලා. විශාල හෝටල්. කවුරු බයින්නේ රැයක් ඉන්න මෙච්චර විශාල හෝටල් මොකටද කියලා බයින්නේ කවුරුවත්. බයිනව? බයින්නේ. යන්ටෙන්ට මෙච්චර ලොකු වාහන මොකටද මිනිස්සුන්ට කියලා ඒකට බයින්නේ නැහැ. අවේ බුදුරජාණන් වහන්සේට උස විහාරයක් හැදුවොත් බුදුන්ට මොකටද ඔච්චර විශාල එකක් කියලා බයිනව? හොඳට බලන්න හොයලා. මනුෂ්‍යයන්ට ලැබෙන දෙයට බයින්නේ. භාග්‍යතුන් වහන්සේ ලැබෙන දෙයට බයිනවා. ඒකෙන් පේනවා මේ මිනිස්සු වාසය කළාට ප්‍රകൃති වෙස්ෙන් නෙමෙයි ඉන්නේ. මාර්සේනා වෙහිලා ඉන්නේ. එතකොට මේගොල්ලන්ගේ මාර්ගෙන් ඉක්මන්ට සාසනය අතුරුදහන් වෙනවා. එහෙම රටාව මැද්දි තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් ඒ නිසායි අපි කාලයතිසේ කිව්වේ මේ හිත පහදවා ගන්නින් හිත පහදවා ගත්තේ නැත්නම් බේරෙන්න දෙයක් නැහැ කියලා. මේකේ බලන්න එතකොට අර හත් ආලවක කියන කුමාරයා ඕන රජුරෝ ආය මාලිගාව ඇති දෙඩි කළා. හැබැයි රජුරෝ ඇති දෙඩි කළේ තමන්ගේ කුමාරයෙක් හැටියට නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ බාර දීපු කෙනෙක් හැටියටයි. රජුරන්ට තිබුණා නේද? දැන් බලන්න රජුරෝ සත්‍ය පිහිට රජුරෝ වෙනස් වෙන්නේ නැහැ. රජුරන්ට පුළුවන් එහෙනම් අලව කුමාරයාට ඊළඟට රජකම දෙන්න. ඒ කුමාරයා බේරිලා ආවනේ. බලන්න වෙනස. මං කිව්වේ ඒ කාලේ මිනිසුන්ගේ වෙනස බලන්න. ඊර්වසේ කුමාරයාට තේරෙන දැනුගත් කමක් ලැබුණට පස්සේ රජ්ජුරුව කියනවා කුමාරයාට කියනවා කුමාර තුවන් භගවන්ත නිසා ජීවිතං ලැබි. නුඹට ජීවිතය ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නිසා. බං රජ්ජුරුවගේ කෙලෙහිපුනි. උඹට ජීවිතය ලැබුණේ දැන් කුමාරයව ග්‍රහණය කරගත්තේ නැහැ. අපිකම මේ කාලේ කොමහරි එක දරුවෙක් ඉඳලා බිල්ලට යන්න ගිහලා දෙමාපියන්ට ආයේ ළමයා ලැබුණා කියලා. දෙමාපිය හිටියටත් වඩා ළමයාව හිතෙන් ග්‍රහණය කරගන්නවා. ඒ මාතාරින්ද හැකියාවක් නැහැ. කිවි මේකේ තුවම් භගවන්තන් නිසා ජීවිතෙන් ලැබි. භාග්‍යතුන් වහන්සේ නිසා උඹට ජීවිතය ලැබුණේ. ගච්ඡ යන්න. භගවන්තන් ඊම පයුරු පාසස්සු. භාග්‍යතුන් වහන්සේම ආශිරේ කුරාපන්. මේ රජුරුව කියන්නේ පුතාට. භාග්‍යතුන් වහන්සේම ආශිරේ කුරාපන්. භික්ඛු සංඝංචාත භික්ෂු සංඝයා ආශිරේ කුරාපන් කියලා රජුරුව කුමාරයාව පිටත් කළා. ඊට පස්සේ හත්තාලවක කුමාරයා භාග්‍යවතුන් වහන්සේවයි භික්ෂු සංඝයයි ආශ්‍රීට වැටුණා. න චිරස්සේව අනාගාමි ඵලයේ තිට්ටාය. වැඩි කල් ගියේ නෑ අනාගාමි ඵලයටපත් වෙලා අනාගාමි උපාසකෙක් වෙලා. සබ්බම් බුද්ධ වචනං උග්ගහෙත්වා. සියලු බුද්ධ වචන ඉගෙන පංචසත උපාසක පරිවාරව හොසි. උපාසකවරු 500ක පිරිවරක් ඇතුව වාසය කළා. කොහොමද එතකොට හත්තාලවක හත්කාලවක කුමාරයා භාග්‍යවතුන් වහන්සේ මේ කුමාරයාට ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකාණං උපාසකාණං මහණෙනි මාගේ ශ්‍රාවක උපාසකයන් අතර චතුහි සංඝා වත්තුහි පිරිසං සංගණ්ණන්තානං සතර සංග්‍රහ වස්තුයෙන් පිරිසට සංග්‍රහ කරන්න උපාසකවන් අතර යල්දං හත්තකෝ ආලවකෝ ඒත දග්ගම්. මේ හත්තක ආලවක වෙයිද මහු අග්‍රයි. ඔන්න අග්‍රඨානාන්තර දුන්නා. මොනවද මේ සතර සංග්‍රහ වස්තු? දාණය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය. දානෙන් සංග්‍රහ කළ යුතු කෙනාට මේ හත්තක ආලවක කුමාරයා දානෙන් සංග්‍රහ කරනවා. ප්‍රිය වචනෙන් සංග්‍රහ කළ යුතු කෙනාට හත්කාලක කුමාරයා ප්‍රිය වචනෙන් සංග්‍රහ කරනවා. උදව් උපකාරයෙන් උපදේශයෙන් සංග්‍රහ කළ යුතු කෙනාට අර්ථ චර්යාවෙන් සංග්‍රහ කරනවා. එතකොට දානේ ඊළඟට සමානාත්මතාවයෙන් සංග්‍රහ කළ යුතු කෙනාට සමානාත්මතාවයෙන් සංග්‍රහ කරනවා. මේ සංග්‍රහය මෙතරම් හොඳට කවුරුවත් වෙන උපාසකවරුන්ගෙන් වෙන කවුරුවත් මෙච්චර හොඳට කළේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ වදාළා මේ උපාසක හත්වක ආලවක
සතර සංග්‍රහ වස්තුන්ගෙන් සංග්‍රහ කරන උපාසකයන් අතර අග්‍රයි කියලා. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ හැටි. මේ කාලේ එහෙම ලෝකයක් නැහැ. අනාගතයටත් එහෙම ලෝකයක් නැහැ. මේ කාලේ පොඩි අමනුෂ්‍යයෙකුට පුළුවන් මිනිසුන්ව කරකෝල ගන්න. බඹරි කැරකින වගේ මිනිස්සු කැරකිනවා. පොඩි අමනුෂ්‍යයෙකුට පුළුවන් මිනිසුන්ව හිංසා කරවන්න, මිනිසුන්ට වැහෙන්න, මිනිසුන්ව නොමග යවන්න ඕන එකක් පුළුවන් මේ කාලේ කවුරුත් නැහැ. දැන් අපි ගමු ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මහා පුණ්‍යවන්තයන්ගේ කාලේ තිබිච්ච ලෝකේ තත්ත්වේ. බලන්න මිනිසුන්ගේ ස්වභාවය, මිනිසුන් මිනිස් බිලි දීපු හැටි. දැන් කාලේ ඉතින් මිනිස් බිලි තමයි ඔය ඇක්සිඩන්ට් කියන්නේ. ඒ පාර කෙලවර නැතිව හැපි හැපි මැරෙන්නේ මිනිස් බිලි. නමුත් ඇත්ත ස්වභාවය මේ තත්ත්වයේ මත කොච්චර අසරණද. දැන් පින්වත්නි මේ ආලවක සූත්‍රයෙන් ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ අනුත්තරු පුරිස ධම්ම සාරති ගුණය සුළුපටුද. මේ ආලෝක වගේ බල සම්පන්න යකෙක්, ඒ කියන්නේ රාජධානි තම වසඟයට අරගෙන, රජවරුන්ගේ හිටන් මුළු සමස්ත ජනයා තමන්ගේ වසඟයට අරගෙන වාසය කළේ. එතකොට ඒ බඳු ඊළඟට බල සම්පන්නකම කොහොමද? මනෝශීල පර්වතයෙන් වම් කකුල තිබ්බා, කෛලාස කුට පර්වතින් දකුණු කකුල තිබ්බා. අලව නගරේ ඉඳලා 3000ක් යදුන් දුර මුළු ජම්බුද්වීපට ඇහෙන්න කය ගහන්න පුළුවන් කෙනා. දැන් තේරුම් ගන්න තාත්තේ. ඒතර එහෙමයි ලෝකේ ඒ කාලේ පහළ වුණා නම් ඒ ලෝකෙමනේ මේ තියෙන්නේ. අදත් පහළ වෙන්න බැරිද? මේ කලත් පහළ වෙන්න බැරිද? මේ කල මිනිසුන්ගේ ඇඟවලට වැහෙන්නේ ඔය. දැන් මේ බුදුන් ලංකාවේ උපන්නාය, ඊළඟට මේ අනිත්‍ය දුක්ඛනාම සිලක්ෂණේ නැත, ඒක වැරදිය, මේ වෙනින් එකක් තියෙන්නේ, මේ මගපල රහත් කී, මේ ඔක්කොම අමනුස්ස අමනුස්ස වෙයිලා, මේ අමනුස්සයන්ගේ මෝහණයක් තියෙන්නේ. ඉතින් ඒකට පිරිස මෝහණේ වෙලා යනවා. ඊට පස්සේ මැරුණට පස්සේ ඔක්කොම ගිහිලා උපදින්නේ අමනුස්සයන්ගේ ගෝලිය වෙලා, භූත සේනාව. එතන තමයි යන්නේ තිසරණයට විරුද්ධයි. ඉතින් බලන්න කොහොමද කියලා මේ මනුස්ස ලෝකේ ග්‍රහණය වෙන හැටි. අනිත්‍යයන් නිකන් බලන්න වෙන දේවල් ඔක්කොම ලී ගොඩින් යන්නේ, ලී ගොඩවල් වල තියෙන්නේ. ඒ නිසා ඉබඳු ලෝකයක මේ කාලේ හොඳට නුවණින් සලකා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. යෝනිසෝ මනසිකාරී ඊළඟ ආත්මෙවත් හැදෙන්න නම්, මේ ආත්මේ හරියට නැති යෝනිසෝ මනසිකාරී ඊළඟ ආත්මෙවත් ලබා ගන්න අවස්ථාව ඇති කරගන්න. මේ කාලේ පොඩ්ඩක් තියෙනවා නම් යෝනිසෝ මනසිකාරී යන්තම් කුසල් අකුසල් වෙන් කරගන්න පුළුවන් කමක්, යන්තම් හොඳ නරක වෙන් කරගන්න පුළුවන් කමක්, යන්තම් සත්පුරුෂ අසත්පුරුෂකම වෙන් කරලා බලන්න පුළුවන් කමක්, යන්තම් ඇත්ත බලාගන්න පුළුවන් කමක් තියෙනවා නම් අපි මේ හැකියාව වැඩි කරගන්න ඕනේ මිසක් මේ හැකියාව නැසා ගන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා අපට මේ දුර්ලභ අවස්ථාවක් තමයි ඒක. දැන් බලන්න අද මේ ආලවක සූත්‍රයෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ, අපි සරණ ගිහිපු භාග්‍යතුන් වහන්සේ අව්‍යාවදයකින් තොරව, දඬුවමකින් තොරව, ඊළඟ එක තමයි මට මේකේ තව එකක් කියන්න අමතකුණා, දැන් ඔන්න ගැහුවනේ අර නවවිධ වරුසාවකින්, ඊට පස්සේ ගැහුවනේ දුස්සාවිදින්, ඊට පස්සේ ආලෝක කල්පනා කළා අපේ අපු මේ මනුස්සයාට මම මෙච්චර, මේ ශ්‍රමණයාට මම මෙච්චර හිංසා කළා, කිසි දෙයක් උන්නේ නැත්තේ මොකද? යකා හේතුව එහෙනම් ඒ කාන්තේම මේ ශ්‍රමණයා මෛත්‍රී ගුණයෙන් බලවත්. මම මේ මෛත්‍රී ගුණයෙන්ද බලවත් ක්‍රෝධ වසඟව ඉන්නවද කියලා බලන්ට මම මේ ශ්‍රමණයාව එළියට යවන්න ඕනේ. මෛත්‍රී ගුණයෙන් බලවත් නිසායි හානියක් කරන්න බැරි වුණේ. එහෙනම් බලන්ද යකා තේරුම් ගත්තා හානියක් කරන්න බැරි වෙන්න එකක් තමයි මෛත්‍රී ගුණයෙන් බලවත් වීම. එතකොට අපේ ශාස්ත්‍රඥ වහන්සේ තරම් මෛත්‍රී ගුණයෙන් බලවත් කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. ඉතින් ඒ නිසා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ අපි මායාවක් නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ අපිට වචනෙන් හිතා ගන්න බැරි අසාමාන්‍ය ගුණ සම්පත්තියක්, ගුණ මුහුදක්,
ගුණ ආකාශයක්. ඒ කියන්නේ උන්වහන්සේගේ ගුණ අපිට සීකරන්න බැරි තරම් ගුණ සම්පත්තිය. ඒකයි අපිට බුදුරජාන් වහන්සේ ගුණ නමයකින් මෙනෙහි කරන්න ඉගැන්වුවේ. ඉගැන්වුවේ සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං කියලා තථාගතයන් වහන්සේගේ බෝධිය අදහගෙන මේ ගුණ කියලා. දැන් බලන්න මේ සූත්‍රයේ පුරා අපිට ඉස්මතු වෙලා පෙවුනේ මොන ගුණේද? අනුත්තර පුරිස ධම්ම සාරථී කියන ගුණේ ඉස්මතු වෙලා පේන්නේ නැද්ද මේකේ? ආන් ඒ නිසා තාතාගිරි හේමවත දෙන්නා තුන් කරුණකින් භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළා. මොකද්ද? සම්මා සම්බුද්ධෝ වත භගවා. එහෙනම් අපි ප්‍රශංසා කරමු. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සම්මා සම්බුද්ධ වනසේක. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ශ්‍රී සද්ධර්මය ඒකාන්ත වශයෙන්ම ස්වාක්ඛාතය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාන්ත වශයෙන්ම සුපටිපන්න වනසේක. සාදු සාදු සාදු. දම් සිහනද